අවසරයේ පාඩමක් තමයි මුලින්ම කරන්න ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ ලකුණු 10ක් අනිවාර්යයෙන්ම ඔ ලෙවල් වලට එනවා. ඒක නිසා අපි මේ ත්‍රිකෝණමිතිය පාඩමයි පරිමාණ රූප කියන පාඩමයි දෙකම එකතු කරලා තමයි මේ අද පාඩම කරන්නේ. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ ත්‍රිකෝණමිතියයි ඊළඟට පරිමාණ රූපයි දිගංශය කියලා පාඩමක් තිබුණා ඔයාලට මතක ඇති 9 අවසරේ. මේ පාඩම් තුනම එකතු කරලා තමයි මේ අවුරුද්ද එන්නේ. අද මම කරන්නේ ත්‍රිකෝණමිතිය 11 අවසරේ. එතකොට දැනටමත් මේ වීඩියෝ එක බලන ඔයාලට ත්‍රිකෝණමිතිය අහුවෙලා තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම මුලින්ම ත්‍රිකෝණමිතිය කියන්නේ මොකක්ද කියලා බේසික් එකේ ඉඳලා උඩට අරන් එන්නම්. ප්‍රශ්න තියෙනවා නම් ඔය අතරතුර අහන්න පුළුවන්. හරි. දැන් ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ මේ රූපයක් තියෙන පහල පේනවද? මෙන්න මේ රූපෙන් පේනවනේ ත්‍රිකෝණ තියෙනවා. ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ ත්‍රිකෝණ ආශ්‍රිතව යම් කිසි දෙයක් අපි ඉගෙන ගන්නවා. ඒක තමයි ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ. ත්‍රිකෝණ ආශ්‍රිතව ගණනය කිරීමක් සිද්ධ කරනවා. අපි දන්නවා ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද තුනක් තියෙන මොකද්ද? පාද තුනක් තියෙන තල රූපයක්. එතකොට මේ ත්‍රිකෝණමිතිය පාඩම ඉගෙන ගත්තට පස්සේ අපට අනුපාත තුනක් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ තමයි sin, cos, tan කියලා. එතකොට sin අනුපාතයක්, cos අනුපාතයක්, tan අනුපාතයක් කියලා අනුපාත තුනක් තියෙනවා. මම YouTube එකට දාලා තිබුණා මේ ත්‍රිකෝණමිතිය ආශ්‍රිත වීඩියෝ එක. ඔයාලා බැලුවා නම් ඔයාලට මේ බේසික් ටික හොඳටම තේරෙනවා ඇති. එතකොට මේ sin cos tan කියන අගයන් තුන ලබා ගන්න වගු තුනක් තියෙනවා. වගු කිහිපයක් තියෙනවා. ඒ වගු වලින් තමයි අපි අගයන් ගන්න. අපි ඉස්සරහට බලමු කොහොමද ඒවා ගන්න කියලා. ඊළඟට අවසානයේදී අපි මේ පාඩම ඉගෙන ගන්න උඩ අපිට පුළුවන් වෙන්න ඕන ත්‍රිකෝණමිතික ගැටලු වලට විසඳුම් පරීක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක ගණනය ගණක යන්ත්‍රය යොදා ගැනීම. ඉතින් මෙන්න මේ කියන ටික අපට පුළුවන් වෙන්න ඕන ත්‍රිකෝණමිතිය පාඩම හොඳටම පුළුවන් නම්. හරි. දැන් ඔය අන්ඩර්ස්ටෑන්ඩින් එකත් එක්ක යමු කොහොමද මේ ත්‍රිකෝණමිතිය කියන එක භාවිතා වෙන්නේ කියන එක. මුලින්ම අපි මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම ඉගෙන ගත්තට පස්සේ අපට පුළුවන් නංගි මල්ලි මේ මම නංගි මල්ලි කියලා කියනනම් මේ සමහර අයට මට සර් කියලා කිව්වට ඔයාලා මගේ අතට ලොකු වෙනසක් නැහැ. මේ මමත් ඉගෙන ගන්නවා ඔයාලත් ඉගෙන ගන්නවා. ඔයාලා ඉස්කෝලේ මම යුනිවර්සිටි එකේ. හරි. එතකොට මේ වගේ බිල්ඩින් නැත්නම් මේ ගොඩ නැගිල්ල උස හොයන්න කිව්වොත් ඔයාට පුළුවන් ද මේ වගේ බිල්ඩින් එකක එහෙම නැත්නම් ගොඩ නැගිල්ල උස හොයන්න? දැනට ඔයාට තියෙන දැනුමෙන් ඔයාට බැරුව ඇති. හැබැයි ඔයා මේ ත්‍රිකෝණමිතිය පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන ලෝකේ තියෙන ඕනම උස බිල්ඩින් එකක ඔයාලා ගෙදර වහලේ උස එහෙම නැත්නම් දිවල් ඉස්සරහ තියෙන ලයිට් කණුවේ උස ඔන්න ඔය වගේ දේවල් ඔයාට මනින්න පුළුවන් වෙන්න ඕන අඩලුලක් හරි ටේප් එකක් හරි භාවිතා කරන්න නැතුව. අන්න ඕක කරන්න පුළුවන් මේ ත්‍රිකෝණමිතිය පාඩම හරියට ඉගෙන ගත්තොත්. එතකොට මේ රූපේ තියෙන විදිහට අපට පුළුවන් C කියන ලක්ෂයේ ඔයා ඉන්නවා. ඔයාට පුළුවන් මේ A කියන ලක්ෂයේ නැත්තම් බිල්ඩින් එකේ උඩම පොයින්ට් එක දිහා බලන්න. එතකොට මම ඉස්සරහට කියන්න කොහොමද මේක උස මනින්නේ කියලා. එතකොට කොහොම හරි මේ පාඩම අවසානට ඔයාට පුළුවන් ඉන්න ඕන මොකක් කරන්නද? මේ බිල්ඩින් එකේ උස මනින්න. මේක අපි ඉගෙන ගන්න දැනුම භාවිතාවන එක අවස්ථාවක් තමයි. මේ රූපයෙන් පෙන්නලා තියෙන්නේ තව අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඔයාට ඔයා හිතන්න ලොකු පාප කර්මයක් කරන්න යනවා කියලා. මොකද්ද? මෙන්න මේ කුරුල්ලට අහිංසක කුරුල්ලට ගලකින් ගහන. එතකොට ගලකින් ගහනකොට ඔයාට දැනගන්න ඕන මේ කුරුල්ල පියාඹන වේගයයි ඔයාට කොච්චර දුරකින්ද මේක විසි කරන්න ඕන කියලා. කොටිම ගොත් මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මේක නම් ෆොටෝ එකක් තියෙන්නේ. අපි හිත මෙතන ගලක් ගහනවා කියලා. මෙන්න මේ ගල මෙන්න මේ කුරුල්ල ගඟේ වදින්නම්. කොච්චර දුරකට යන්න ඕනද? කොච්චර උසකින්ද යන්නේ? කියන දේවල් ඔයාලට මේ ත්‍රිකෝණමිතිය පාඩම ඉවර වෙද්දී ඔයාලට පුළුවන් වෙනවා. රයිට්. ඊළඟට අපට පුළුවන් වෙනවා මෙන්න මේ වගේ බිල්ඩින් එක ආයෙත් උස හොයන්න පුළුවන් කලින් රූපේ වගේම තමයි. ඊළඟට මෙන්න මේක. ඔයාලගේ ඉස්කෝලේ තියෙන මේ වගේ කොඩි කණුවක්. ඒ කොඩි කණුවේ උස ඔයාට කොඩි කණුවට නගින්න නැතුවම මයින්න හැකියාවක් ලැබෙනවා. එතකොට කොහොමද ඒක මනින්නේ කියලා මම ඉස්සරහට කියලා දෙන්න. එතකොට මේව තමයි භාවිතාව වෙන අවස්ථා. ඒක කොච්චර තීරණ දෙවරට මේ අපි ඉගෙන ගන්න පාඩම් ප්‍රායෝගික ලෝකේ භාවිතා වෙනවද කියලා. එතකොට මේවා වුණත් විභාගෙදී අහන්න පුළුවන්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න මම මේ කියන දේවල්. හරි. මේ මේකේ තියෙන රූප අංශක කියන එක පොඩ්ඩක් අමතක කරන්න මම ඉස්සරහට ඒවත් මොනවද කියලා දෙන්න. හරි. දැන් ඔන්න අපි පාඩමට එනවා. දැන් ඔය අන්ඩර්ස්ටෑන්ඩින් එකත් එක්ක ඔය පදනමත් එක්ක මූලික දෙයත් එක්ක අපි එනවා ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා බලන්න. ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයක එක කෝණයක් අංශ 90ක් වෙනවනම් අන්න ඒ වගේ කෝණ වලට කියනවා ත්‍රිජිකෝණී ත්‍රිකෝණ කියලා. එතකොට මේ PQR කියන ත්‍රිකෝණයේදී හැබලුවත් අපට පේනවා නම් ගේ මල්ලී එක කෝණයක්. මෙන්න මේ Q වලදී කෝණේ අංශ 90ක්. එහෙනම් මෙන්න මේ වගේ ත්‍රිකෝණ වලට කියනවා මොනවා කියලාද? ත්‍රිජිකෝණී ත්‍රිකෝණ කියලා. එතකොට
අපි මේ ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ගණනය කිරීම කරන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණයි. ඒක පළවෙනිම කාරණේ විදිහට මතක තියාගන්න. මොකද්ද මේ ත්‍රිකෝණමිතිය ආශ්‍රිත sin cos tan කියලා මම ඉස්සරහට කියා දෙන දේවල් මොන sin cos tan කියන දේවල් වළංගු වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා විතරයි. ඒක නිසා ඒක මතක තියාගන්න අංක 1. දැන් මම කියලා දෙන්නම් මෙන්න මෙහෙම PQR ත්‍රිකෝණේ මම මෙන්න මෙතන කෝණයක් නම් කරනවා θ කියලා. මෙන්න මේ කෝණය අනුබද්ධයි. එහෙම නැත්නම් මේ කෝණය ආශ්‍රය කරගෙන මට පුළුවන් නම් ගිමල්ලි මෙන්න මේ පාද තුන නම් කරන්න. කොහොමද නම් කරන්නේ? මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදයට මම කියනවා සම්මුඛ පාදය කියලා. හරි ලේසි සම්මුඛව තියෙන. ඔයාලා මම අතර මේ තියෙන සම්මුඛ සාකච්ඡාවක් වගේ. අන්න ඒ වගේ. මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියනවා සම්මුඛ පාදය කියලා. හැබැයි මේ කෝණයට ඉස්සරහින් තියෙන එක තමයි සම්මුඛ පාදය කියලා කියන්නේ. එතකොට මේ කෝණයත් එක්කම ඉන්න පාදයට කියන බද්ධ පාදය කියලා. බද්ධ වෙලානේ තියෙන්නේ. අඹ පැලයක් බද්ධ කරනවා වගේ මේ තීටා කියන කෝණයට ළඟින්ම තියෙන පාදයට කියනවා බද්ධ පාදය කියලා. ඊළඟට මෙන්න මේ ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න දිගම දිග පාදයට කියන මොකක් කියලාද? කර්ණය කියලා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන අංගිමල්ලි මුලින්ම මොකක් හරි කෝණයක් දුන්නොත් මේ කෝණය ආශ්‍රයෙන් මෙන්න මේ පාද තුන නම් කරගන්න. මේ කෝණයට ඉස්සරහින් තියෙන මොකද්ද? සම්මුඛ පාදය. මේක බද්ධ පාදේ මේක කර්ණේ වෙනවා. හැබැයි මෙන්න මේ කෝණය අනුබද්ධයෙන් විතරයි. උදාහරණයක් විදිහට මම මෙන්න මේ කෝණේ ගමු ඇල්ෆා කියලා. මෙන්න මේ කෝණේ අනුබද්ධය නම් මේක දැන් බද්ධ පාදේද? නෑ. ඒක මොකද්ද? ඒක සම්මුඛ පාදේ. මේක සම්මුඛ පාදේ නෙවෙයි. දැන් මේක බද්ධ පාදේ වෙනවා. මේක නම් කර්ණේම තමයි. හරි නේද? එතකොට අපිට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණයේ ඍජුකෝණී ත්‍රිකෝණයක අපි තෝරගන්න කෝණය අනුබද්ධයෙන් පාද තුන ලස්සනට නම් කිරීමේ හැකියාව අපට තියෙන්න ඕන. හරි. දැන් බලන්න මෙන්න මේ සටහනේ දීලා තියෙන ඔය කියන කාරණා තුනම තමයි. ඊළඟට මම ඔයාලට කියන්නම් දැන් අපිට ඕන වෙනවා අනුපාත තුනක්. අනුපාත තුනෙන් පළවෙනි එක තමයි sin අනුපාතය. SIN. මේක sin නෙවෙයි sin කියලා තමයි කියන්නේ. එතකොට මම මෙන්න මෙතන කෝණය ඇල්ෆා නෙවෙයි තීටා කියලා නම් කරගන්න. මේක තීටා නම් මේ තීටාට ඉස්සරහින් තියෙන සම්මුඛ පාදයට කියන මොකද්ද? සම්මුඛ පාදය කියලා. තීටාට ඉස්සරහින් තියෙන පාදයට සම්මුඛ පාදය මේක බද්ධ පාදය. මෙන්න මේක කර්ණේ වෙනවා. එතකොට sin තීටා කියලා කියන්නේ මොකද්ද? cos තීටා කියන්නේ මොකද්ද? tan තීටා කියන්නේ මොකද්ද කියලා අපට පුළුවන් වෙන්න ඕන. මුලින්ම මම කියන්නම් sin තීටා කියන්නේ මොකද්ද? sin තීටා කියන්නේ සම්මුඛ පාදය බෙදන්න ඕන කර්ණය. හරිද? ඊළඟට cos තීටා කියලා අර්ථ දක්වලා තියෙනවා. මේවා අර්ථ දක්වලා තියෙනවා. මේවා ඇයි එහෙම එන්නේ කියලා මම දන්නෙත් නැහැ. ඔයාලා දැනගන්න ඕනත් නැහැ. මම දැනගන්න ඕනෙත් නැහැ. ඉතින් ඒක නිසා මේවා අර්ථ දැක්වීම. ඒක නිසා මේවා මේ විදිහට මතක තියාගන්න ඕන. සම්මුඛ පාදයේ කර්ණින් බෙදුවට පස්සේ අන්න ඒ අනුපාතයට කියනවා අපි ගණිතයේදී sin අනුපාතයක් කියලා. sin θ. cos θ කියලා කියන්නේ බද්ධ පාදය කර්ණින් බෙදන්න ඕන. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදන්න ඕන. එතකොට මම මේවා මේ විදිහට තමයි මතක තියන් ඉන්නේ. සක්ක සයින් සාක සයින් බක්ක කොස් තබ ටෑන්. මේක නිකන් අර කවියක් වගේ කියලා මතක තියාගන්න. සක්ක සයින් බක කොස් සබ ටෑන්. හරි නේද? එතකොට මේ සයින් කොස් ටෑන් කියන අනුපාත තුන ආශ්‍රයෙන් තමයි අපි ඉස්සරහට ගණන් හදන්නේ. හරි නේද? හරි. දැන් අපි මේ ওই ටික තමයි වා ත්‍රිකෝණමිතික පාඩමේ මූලික වශයෙන්ම දැනගන්න ඕනේ ගණන් හදන්න. ඊළඟට දැන් අපිට දැන් අපි කලින් සයිඩ් එකට ආයෙ ගියොත් බලාගන්න මෙතන තීටා කියලා කියන්නේ මොකක්ද රංගි මල්ලි? තීටා කියලා කියන්නේ කෝණයක්. එතකොට මේ කෝණය අපිට කෝණයට අගයක් කියන්න මට උදාහරණයක් විදිහට තීටා වලට අපිට ගන්න පුළුවන් අංශක 15 30 45 60 90 වගේ තීටාට එක එක කෝණ ගන්න පුළුවන්. එතකොට තීටාට එක එක කෝණ ගන්නකොට අපි කොහොමද දැනගන්නේ තීටාට මොන කෝණේද හරියටම එන්නේ කියලා? කොහොමද ඒක දැනගන්නේ? තීටාට ඕනම කෝණයක් එන්න පුළුවන්. එතකොට මේ තීටාගේ කෝණය එක එක අවස්ථාවලදී තීටාට ගන්න පුළුවන් අගයන් වෙනස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට sin 30 කියන එක්කෙනාට මොකක් හරි අගයක් තියෙනවා. ඊළඟට cos 30 කියන එක්කෙනාට තවත් මොකක් හරි අගයක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ තීටා වලින් මම සාධාරණව දැක්කේ මොකක්ද? ඕනම පොදු කෝණයක්. එතකොට තීටා කියන කෝණයට එක්ක අංශක 30 වෙන්න පුළුවන්, 60, 45 සහ ලෝකේ තියෙන ඕනම කෝණයක් මේ තීටාට ගන්න පුළුවන්. ඒ තීටා කියන කෝණයට ඕනම කෝණයක් ගත්තට පස්සේ sin තීටා, cos තීටා, tan තීටා කියන අගයන් තුනක් අපට ලබා ගන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට තමයි මම මෙතන දීලිවේ sin 30.
එතකොට සයින් තියෙකට අගයක් අපට ගන්න පුළුවන්. ඒක තමයි මම මුලින්ම කිව්වේ වගු ත්‍රිකෝණමිතික වගු තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ බැලුවොත් අවසාන 11 වසරේ තියෙනවා ත්‍රිකෝණමිතික වගු. මේ වගු වලින් ගන්න මෙන්න මේ අගයන්. සයින් අංශක 30 අගය, කොස් අංශක 30 අගය. මෙන්න මේ වගේ අගයන් ලබා ගන්න පුළුවන් ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා. හැබැයි ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා අපිට ඕනම අගයක් ගන්න පුළුවන් වුණාට අපිට සමහර අවස්ථාවලදී ගොඩක් බහුලව භාවිතා වෙන කෝණ කිහිපයක් තියෙනවා. අන්න ඒ කෝණ ටික මම මේ විදිහට නම් කරලා තියෙනවා. වගුවක් විතර වලක දෙල පොතේ තියෙන මේක බලා ගන්න පුළුවන්. මේව ඇත්තටම නම් ගිමාලි මතක තියා ගන්න ඕන. හරි විදිහකට මේ ටික වා මතක තියාගත යුතුමයි. ඔයාට පුළුවන් මේක මතක තියාගන්න මෙන්න මේ විදිහට sin අංශක 30 භාගයයි sin අංශක 45 එක බෙදීම මූල 2යි sin 60 මූල 3 බෙදීම 2යි. එතකොට මේ පේළිය මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ cos අංශක 30 කියලා කියන්නේ sin අංශක 60ට ආපු අගේම තමයි. cos අංශක 30ට එන අගේම තමයි sin අංශක 60ටත් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි මේක මතක තියාගන්න ඕනේ sin අගයන් තුන මතක තියාගත්තම හොඳටම ඇති. ඊළඟට cos අංශක 45ට ඇවිල්ලා තියෙන්නේ sin අංශක 45ටම ඇවිල්ලා තියෙන එකම තමයි. ඊළඟට cos 60ට ඇවිල්ලා තියෙන්නේ sin 30ට ආපු එක. බලන්න එතකොට අපි එක පේළිය මතක තියාගත්තාට පස්සේ ඒක අනිත් පැත්තේ පේළිය මතක තියාගන්න අවශ්‍ය නැහැ. හිතලා ගන්න පුළුවන්. sin අගයන් තුන මතක තියාගන්න cos අගයන් තුන ඒ අනුබද්ධයෙන් අපට ගන්න පුළුවන් ලේසියෙන්. tan අගයන් ගන්න ඔයාලට ඕනම් මේවා කටපාඩම් කරගන්න පුළුවන්. මම නම් මේකක්වත් කටපාඩම් කරන්නේ නැහැ. මම කරන්නේ මොකක්ද දන්නවද? මේ sin අගේ cos අගෙන් බෙදුවට පස්සේ tan අගේ එනවා. මේ එක බෙදීම දෙක මූල තුන බෙදීම දෙකෙන් බෙදුවට පස්සේ මේක එනවා. මේක මේකෙන් බෙදුවට පස්සේ දෙකම සමාන වෙන එකයි. මේක මේකෙන් බෙදුවට පස්සේ මේක එනවා. අන්න ඔය විදිහට තමයි මම මේ tan අගෙන් ටික මතක තියන් ඉන්නේ. හැබැයි ඔයාලට එහෙම බැරි නම් ඔයාට පුළුවන් මේ වගුව මේ විදිහටම ලියලා ඔයාලගේ පාඩම් කරන ඉස්සරහ බිත්තියේ ගහලා නිතරම මේක දැක්කට පස්සේ ඔයාලට මාසයක් විතර යනකොට මාසයක් යන සති දෙකක් තුනක් යනකොට මේ ටික හොඳටම මතක තියෙයි. හරි. මේ අගෙන් ටික මතක තියාගන්න ඕන නම් ගොඩක් හොඳයි. අපිට මේව නිතරම භාවිතාව වෙනවා නම් කිමයි. එතකොට අපිට ත්‍රිකෝණමිතික වගු බලලා මේ අගයක් හොයන්න අවශ්‍ය නැහැ. මේවා ඊටම පහසුවෙන් අපට හොයන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ මොකද්ද? ඍජු කෝණයේ ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවය ගොඩනගන එකට තමයි කියලා කියන්නේ. මොකක් කියලාද? ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිකෝණමිතියේදී අපි ත්‍රිකෝණයක තියෙන කෝණ අතර සම්බන්ධතාවයක් පාද අතර තියෙන සම්බන්ධතාවයක් තමයි කියන්නේ. හොයන්නේ. එතකොට අපිට ත්‍රිකෝණමිතික වගු කියලා දෙයක් තියෙනවා ළඟ පෙළ පොතේ අවසානට. ඒව භාවිතා කරලා එක එක කෝණවල sin අගේ මොකද්ද? cos අගේ මොකද්ද? tan අගේ මොකද්ද කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට බහුලවම භාවිතා වෙන කෝණ තුනක් තමයි අංශක 30, අංශක 45, අංශක 60 කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ අගයන් ටික අපි මතක තියාගන්න ඉන්නවනම් ගොඩක් ලේසි ගණන් හදන්න කාලය ඉතුරු කරගන්න. හරි. දැන් ඔය ටික අපිට පුළුවන් නම් ත්‍රිකෝණමිතිය පාඩම ඔයාට හොඳටම පුළුවන්. අපි ගණන් හදනකොට ඕන වෙන සියලුම සිද්ධාන්ත ඕනම කියලා දීලා ඉවරයි. දැන් ඊළඟ පාඩම අපේ පරිමාණ රූප. පරිමාණ රූප කියලා කියන්නේ අපිට මම ඔයාලට කලින් වීඩියෝ එක කරා YouTube එක වල බැලුවද දන්නේ නැහැ. බැලුවේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෑ, මම කියලා දෙන්නම්. පරිමාණ රූපයක් කියලා කියන්නේ අපිට අපි එදිනෙදා ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට එක එක දේවල් පේනවනේ. මෙන්න මේ පේන දේවල් කොළයකට ගන්න දෙයකට තමයි අපි කියන්නේ පරිමාණ රූප කියලා කියන්නේ. ඒ කියන්නේ 3D ලෝකයේ තියෙන දේවල් 2D කරන එකට තමයි පරිමාණ රූප කියලා කියන්නේ. එතකොට මේ පරිමාණ රූපයක් අඳිනකොට අපිට වැදගත් වෙන කෝණ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ආරෝහණ කෝණ, අවරෝහණ කෝණ. ආරෝහණ කෝණ කියලා කියන්නේ මෙන්න මේ මට්ටමේ ඉඳලා මම උඩ බලනවා නම් මෙන්න මේ මට්ටමේ ඉඳලා ඇස් මට්ටමේ ඉඳලා මම උඩ බලනවා නම් මගේ වීඩියෝ එක දිහා බලන්න. මම ඔන්න මේ තිරස් මට්ටමේ තමයි බලන්නේ. එතකොට මෙන්න මේ මට්ටමේ ඉඳලා මම දැන් උඩ බලනවා නම් මේකට කියනවා ආරෝහණ කෝණය කියලා. මොකද්ද ආරෝහණ කෝණය? දැන් මම මේ මට්ටමේ ඉඳලා පහළ බලනවා නම් ඒකට කියනවා අවරෝහණ කෝණය කියලා. හරිම ලේසි. ආරෝහණ උඩට යනවා, අවරෝහණ පහළට යනවා. හැබැයි මොන මට්ටමේ ඉඳලාද? තිරස් මට්ටමේ ඉඳලා. එතකොට මේ රූපෙ දිහා බැලුවොත් පළවෙනි එක්කෙනාගේ ඇහ තියෙනවා මෙන්න මෙතන. ඇස් මට්ටමේ ඉඳලා උඩට බලනවා නම් ආරෝහණ, ඇස් මට්ටමේ ඉඳලා පහළ බලනවා නම් ඒකට කියනවා අවරෝහණ කෝණය කියලා. මෙන්න මේ වචන දෙක ගොඩක් වැදගත් වෙනවා. කෙලින්ම ගානේ දෙන්නේ නිමල් කියලා පුද්ගලෙක් හිටියේ. එයා මෙන්න මේ පොයින්ට් එක දිහා, මෙන්න මේ ලක්ෂ්‍ය දිහා බලන ආරෝහණ කෝණය අංශක 30යි මෙහෙම කියලා දෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද ආරෝහණ කෝණය, මොකද්ද අවරෝහණ කෝණය කියන්නේ කියලා. එතකොට පරිමාණ රූපයක්
පරිමාණ රූප කියන පාඩමෙන් ඔයා දැනගන්න ඕන කාරණා පොඩ්ඩම පොඩ්ඩයි තියෙන එක ලේසි පාඩමක්. පළවෙනි දේ තමයි පරිමාණ රූපයක් කියන්නේ මොකද්ද? පරිමාණ රූපයක් කියලා කියන්නේ මේ ලෝකෙ තියෙන ගස්, ගල්, කඳු, ගොඩනැගිලි කියන ත්‍රිමාණ තලයේ තියෙන දේවල් 2D ස්පේස් එක. එහෙම නැත්නම් පේපර් එක මේ වගේ මොකක් හරි කොළයක අඳින එක තමයි පරිමාණ රූපයක් කියලා කියන්නේ. එතකොට එතනදී වැදගත් වෙන කෝණාකාර දෙකක් තියෙනවා, ආරෝහණ කෝණ, අවරෝහණ කෝණ කියලා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි අපට ඇත්ත ලෝකයේ තියෙන මොකක් හරි ගොඩනැගිල්ලක් කියලා හිතන්න. මේ ගොඩනැගිල්ල කොළේ අඳිනකොට අපට ඒ ඇත්තම ප්‍රමාණයෙන් අඳින්න පුළුවන්ද? ඇත්තම ප්‍රමාණයෙන් අඳිනවා නම් පරිමාණ රූප කියන පාඩමක් ඇත්තටම අවශ්‍ය නැහැ. පරිමාණ රූප කියලා කියන්නේ ඇත්ත ලෝකයේ තියෙන අපි හිතමු ගොඩනැගිල්ලක් කියලා. තට්ටු ගානක ගොඩනැගිල්ලක්. මේක පොඩියට අපි අඳිනවා කොළේක. ඕකට තමයි පරිමාණ රූපයක් කියලා කියන්නේ. ඒක අපට එක එක ගණනය කිරීම වලදී වැදගත් වෙනවා. ඒක නිසා තමයි 10 වසරදී පරිමාණ රූප කියන පාඩම අපි ඉගෙන ගන්න. එතකොට මෙතෙන්දී ඊළඟට තුන්වෙනි වැදගත්ම කාර්යය තමයි අපට පරිමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවනම් ස්කේල් එකක් තියෙනවා. එකට 50000 භූගෝලීකරණ හේම් කට්ටිය දන්නවා. එකට 50000 සිතියම් හේම් කියලා තියෙනවා. ඒ කියන්නේ සැබෑ භූමියේ තියෙන එක අපිට ඒ විදිහටම කොළේ අඳින්න බැහැනේ. ඒක පොඩි කරලා 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 zoom out කරලා 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 තමයි අපි පේපර් එකේ අඳින්නේ. එතකොට අපිට පරිමාණයක් අවශ්‍ය වෙනවා. එකට මෙච්චරයි, එකට 10යි, එකට 100යි, එකට එහෙම කියලා අපිට පරිමාණයක් අපට තීරණය කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට ගානේ පරිමාණයක් දෙන අවස්ථාවක් තියෙනවා. හරි. මම එක ගානක් යටතින් කියලා දෙන්නම්. කොහොමද මේ පරිමාණයක් අපට ගානක් අහන්න නිසා කොහොමද අපි පරිමාණය තීරණය කරන්නේ කියලා. හරි. දැන් අපි ප්‍රශ්න තියෙනවද මොනවා හරි? හරි. මම කියලා දෙන්නවලු දිගංශය කියන පාඩමත් ඔන්න මම කියලා දෙන්නම්. හරි. එතකොට මේ අද කරන අද වීඩියෝ එක අද මේ ක්ලාස් එක ඉවරෙද්දී සාමාන්‍ය පිළි විභාගෙදී වාර ලකුණු කීයක් අම්මලාද? ලකුණු 10ක් අරගෙන තමයි මේ වීඩියෝ එක අද මම නවත්තන්නේ. ඒක නිසා කවුරුත් ලියු වෙන්න එපා, ලෙෆ්ට් වෙන්න එපා ක්ලාස් එකෙන්. හොඳ හොඳ දේවල් ඉස්සරහට තමයි තියෙන්නේ. හරි. දැන් අපි ත්‍රිකෝණමිතිය ඉවරයි, පරිමාණ රූප ඉවරයි. දැන් දිගංශය කියන පාඩමට මම එනවා ගානකුත් එක්ක. මොකද දිගංශය කියලා මහලුකු පාඩමක් නැති නිසා මට ස්ලයිඩ් එකකටවත් දාගන්න දැනුමක් නැහැ. පොඩිම කාරණා කිහිපයක් තියෙනවා. මම ඒක ගානකින් කියලා දෙන්නම්. පළවෙනි ගාන මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා මම. හරි. ප්‍රශ්නේ දීලා තියෙනවා ගඟක ඉවුර මායමේ පිහිටි ඒ නම් ලක්ෂයක සිටින නිමල්ට අනිත් ඉවුරේ ඇති ගසක පී මුදුන අංශක 50ක ආරෝහණ කෝණයකින් පෙනේ. අන්න මම කිව්වේ ආරෝහණ කෝණය කියලා කෙලින්ම ගන්න දෙන ඔයාලට පුළුවන් වෙනවා මොකද්ද මේ ආරෝහණ කෝණය කියලා කියන්නේ කියලා දැනගෙන ඉන්න. ඊළඟට මම ඒකට අදාළ රූප සටහනක් කියන මෙන්න මේ විදිහට දිනවල නම් ගිමල්ලියේ මේ තියෙන ගඟක්. මේ ගඟක මෙන්න මේ විදිහට කැපුවට පස්සේ පේන විදිහ තමයි තියෙන්නේ. ගඟ මේ අතර ගලනවා කියලා හිතන්න. A කියන ලක්ෂයක් තියෙනවා ගඟෙන් එක පැත්තක, B කියන ලක්ෂය තියෙනවා ගඟෙන් අනිත් පැත්තේ. එතකොට මේ ගඟක ඉවුර මායමේ පිහිටි A නම් ලක්ෂයක සිටින නිමල්ට. නිමල් ඉන්නේ දැන් මේ A කියන ලක්ෂයේ. A කියන ලක්ෂයේ ඉඳලා අනිත් ඉවුරේ තියෙන දසක මුදුන දිහා බලනවලු. මේ බලන කෝණය අංශක 50යි කියලා ගාණේ දීලා තියෙනවා. මම ගාන කියවනකොටම සාමාන්‍යයෙන් මම කැමති දත්ත රූපසටහනේ නම් කරගන්න. එතකොට A කියන ලක්ෂය තමයි නිමල් ඉන්නේ, P කියන ලක්ෂය දිහා තමයි බලන්නේ. P මුදුන අංශක 50ක ආරෝහණ කෝණයකින් පේනවා. ආරෝහණ කෝණයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ තිරස් මට්ටමේ ඉඳලා උඩට බලනවා නම් අන්න ඔය කෝණයට කිව්වා ආරෝහණ. උඩට උඩ අතට බලනවා නම් ආරෝහණ කෝණය කියලා කිව්වා. එහෙනම් මේ A කියන ලක්ෂය ඉඳලා උඩ අතට බලන කෝණය අංශකයක් වෙනවලුද? අංශක 50ක් වෙන්න ඕන. හරි. අංශක 50. ඊළඟට ගාණෙන් දීලා තියෙනවා AB ගඟේ AB ගඟ 15 වන අතර BA ඔස්සේ AB ගඟේ 15 වන අතර BA ඔස්සේ මීටර 200ක් ඉවර නිවතට ගොස් Q හි බලන විට එම ගසේ මුදුන අංශක 30ක ආරෝහණ කෝණයකින් පෙනේ. මෙන්න මෙතනත් ආයෙත් තියෙනවා ආරෝහණ කියලා. දැන් මේ නිමල් කියන පුද්ගලයා A කියන ලක්ෂයේ ඉඳලා Q කියන ලක්ෂයට යනවා. ගිහිල්ලා ආයෙත් මේ P කියන ගහේ මුදුන දිහාම බලනවා. හැබැයි ඒ බලන කෝණය අංශක කීයද? අංශක 30යි කියලා දීලා තිනවා. ඒකත් මොකක්ද? ඒකත් ආරෝහණ කෝණයක්. එතකොට මෙන්න මේ විදිහට කෝණ දෙක නම් කරගන්න පුළුවන් ගාන කියවනකොටම. ඔයාලත් නංගි මල්ලි මං වගේම හොරු වෙන්න ඕන ගාන කියවනකොටම ටග් ගාලා දත්ත වලක පේපර් එකකින් මාක් කරගන්න. පැන්සලින් පෑනින් මං මාක් කරනවා මම කැමති නැහැ. මොකද දත්තයක් හදිසියවත් නැකුනොත්. ඒක නිසා පැන්සලින් මාක් කරගන්නවා නම් හොඳයි.
දැන් ඊළඟට ගණන් දීලා තියෙනවා ඉහත තොරතුරු දැක්වීමට අඳින්න ලද අසම්පූර්ණ දල රූප සටහනක් රූපේ දක්වා ඇත. එකට එක 94000 පරිමාණය භාවිත කර ඇත. මම කිව් පරිමාණය භාවිත කරනවා කියලා ස්කේල් එක. මෙන්න මේ පරිමාණය භාවිත කරලා තමයි ඇත්ත ලෝකයේ තියෙන ගහ සහ නිමල් කියන පුද්ගලයා සහ ගඟ කියන මෙන්න මේ දේවල් කොළයකට අරන් තින්නේ පොඩි කරලා. එතකොට ඇත්ත ලෝකයේ ගහ ලොකුයිනේ, නිමල් ලොකුයිනේ, ගඟ ලොකුයිනේ. මේ ඔක්කොම පොඩි කරලා පොඩි කරලා පොඩි කරලා අපි කොළයක අඳිනවා. ඒ අඳිනකොට ස්කේල් එකක්. එහෙම නැත්නම් පරිමාණයක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ පරිමාණය කියන්නේ මොකක්ද කියලා අපට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ පරිමාණය කියන්නේ මොකක්ද කියලා මම ඊළඟට කියන්නම් ගානේදී. ප්‍රශ්න අංක එකෙන් අහනවා මෙම තොරතුරු දැක්වීමට පරිමාණ රූපයක් අඳින්න කියලා. හරි. පරිමාණ රූපයක් කියලා කියන්නේ මොකද්ද? පරිමාණ රූපයක් කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ ඇත්ත ලෝකයේ තියෙන දේවල් පරිමාණය අඩු කරලා, ඒ කියන්නේ ප්‍රමාණය අඩු කරලා අපි කොළයක අඳින එකට තමයි මේ පරිමාණ රූපයක් කියලා කියන්නේ. හරි මම ආයෙත් කියලා දෙන්නම් මේ ගන්න හදනකොට කොහොමද මේකේ උත්තර ගන්න කියලා. මේ ප්‍රශ්නේදී අපිට දැනට මොනවනේ මොනවාද ආරෝහණ කෝණ දෙකක් දීලා තියෙනවා එච්චර. එතකොට A කියන ලක්ෂයේ නිමල් ඉන්නවා, ඊට පස්සේ එයා Q කියන ලක්ෂයට යනවා. A කියන ලක්ෂයේ ඉඳලා P කියන ලක්ෂයේ දිහා බලනවා, අංශක කොච්චරක් බෙල්ල උස්සලාද? අංශක 50ක් උස්සලා. ඊළඟට Q කියන ලක්ෂයට යනවා, මීටර 200ක් පයින් ඇවිදගෙන යනවා. ඊළඟ ආයෙත් බලනවා Q කියන sorry P කියන ලක්ෂයේ දිහා. ඒ බලන කෝණේ අංශක 30යි. එතකොට ඔය කියන දත්ත දෙක මම නම් කරගත්තා. ඕක තමයි දැන් දැනට මම කරලා තියෙන ඔය ටික විතරයි. එතකොට ඔයාටත් ඔයාලගේ පේපර් එකේ මේ වගේ ගාණක් දුන්නොත් මේ අවුරුද්දේ මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊළඟට මම ස්කේල් එක නැත්නම් පරිමාණය 1ට 4000 කියන එක මම තව චුට්ටකින් කියලා දෙන්නම්. මේකට 4000 කියන එකේ තේරුම මොකක්ද කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මම කලින් කරපු දේවල් ඔය ඔක්කොම මේ පාඩම ආශ්‍රිතව අහන්න පුළුවන්. ඔයාලට තමයි සම්පූර්ණ ඔයාලා වෙනුවෙන් තමයි මම මගේ කාලය නිනා වෙලාව ඔයාලා වෙනුවෙන් වැය කරන්නේ ඔයාලගේ වාසියට. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මගෙත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. එතකොට අපි දැන් ඉගෙන ගත්ත පළවෙනිම කාර්යය තමයි මොකද්ද? ආරෝහණ කෝණයක් නම් කරන හැටි ඉගෙන ගත්තා. තව එක එක්කෙනෙක් මට මැසේජ් එකක් දාලා තියෙනවා ආරෝහණ කෝණය කියන එක පැහැදිලි වුණේ නැලු ආයෙ කියලා දෙන්නම්. දැන් ඔයා මගේ වීඩියෝ එක දිහා බලන්නකො. මම ඉන්නවා මම ඉන්නවා වීඩියෝ එක ඔන් කරලා තියෙන්නේ. මෙන්න මේ මේ මට්ටමට කියනවා මොකක් කියලාද? ඇස් මට්ටම. එහෙම නැත්නම් තිරස් මට්ටම කියලා. මෙන්න මේ මට්ටමේ ඉඳලා මම දැන් අපේ වහලේ දිහා බලනවා. ස්ලැබ් එකක් තියෙනවනේ, ස්ලැබ් එක දිහා වන්න උඩ බලනවා. එතකොට මම කලින් හිටිය ඇස් මට්ටම මෙහෙම, ඉරක් ඇන්දොත් මෙහෙම. දැන් මම බලන්නේ උඩ. එහෙනම් කලින් හිටියේ මම මගේ ඇස් මට්ටමේ ඉඳලා මම දැන් ඇස් මට්ටම මොනා කරන්නේ? ඇහැ පොඩ්ඩක් උඩට ඉස්සුවා. එහෙනම් අන්නේ උස්සපු කෝණයට කියන මොකක් කියලාද? ආරෝහණ කෝණය කියලා. ආරෝහණ කෝණය. උඩ අතට බලනවා නම් ඒ කෝණයට කියනවා ආරෝහණ කෝණය කියලා. ඊළඟට මේ මට්ටමේ ඉඳලා හැම වෙලාවෙම මම මෙතනින් තමයි පටන් ගන්නේ. මේ මට්ටමේ ඉඳලා පහළ බලනවා නම් මෙන්න මේ බලපු පහත් කරපු ඔළුව පහත් කරනවනේ. ඇහැ කියන්නේ ඔළුවනේ. ඔළුවයි ඇහැයි ඔක්කොම එකටනේ යන්නේ. එතකොට මේක පහත් කරනකොට කොච්චර කෝණයක් මම ඔළුව පහත් කරාද කියන එක කෝණයක් විදිහට ගත්තොත් ඔන්න ඔය කෝණයට කියනවා අවරෝහණ කෝණය කියලා. එතකොට ඔයාලටත් මේක දැන් කරලා බලන්න පුළුවන්. මේ මට්ටමේ ඉඳලා පොඩ්ඩක් උඩ බලන්න. එතකොට මේ බලනකොට මම කොච්චරක ඇන්ගල් එකක් නැත්නම් කොච්චර කෝණයක් උඩ ගියාද ඒක ආරෝහණ පහළ බැලුවා නම් ඒක අවරෝහණ කියලා කියනවා. හරි. මම එතනම ප්‍රශ්නෙට උත්තරය අම්බුණා කියලා. තව ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔව් ආරෝහණ සහ අවරෝහණ ආශ්‍රිතව මම ගණන් දෙකක් හදන්න කියලා තියෙනවා. ඔව් මේක ආරෝහණ ඊළඟට මම සාකච්ඡා කරනවා අවරෝහණ ආශ්‍රිත ගණන් කිහිපයකත් තියෙනවා. හරි. මම හිතනවා දැන් වෙලාව ඇති කියලා පොඩ්ඩක් මේ ගණනත් එක්ක වලට පොඩ්ඩක් කියලා ඉන්න. දැන් මම ගණන හදන්න කොහොමද මේ ගණනට උත්තර ගන්න කියලා මම පෙන්නන්නම්. මුලින්ම මම මේ එකට එකට 4000 කියන එකේ තේරුම මම කියලා දෙන්නම්. එකට 4000 කියන එකේ මේ එක කියලා කියන්නේ මොකද්ද? 4000 කියන්නේ මොකක්ද කියන එක ඔයාලට හොඳටම තේරුම් යන්න ඕන. 4000 කියලා කියන්නේ සැබෑ භූමිය. එක කියලා කියන්නේ අපි අඳන කඩදාසිය.
මං ඒ විදිහට නම් කරන්නම්කෝ. කඩදාසිය. එතකොට සැබෑ භූමියේ මොනවා හරි ඒකක අපි හිතමු සෙන්ටිමීටර් කියලා. සෙන්ටිමීටර් වෙන්න පුළුවන් මීටර් වෙන්න පුළුවන්. මම හිතනවා සෙන්ටිමීටර් කියලා. සැබෑ භූමියේ සෙන්ටිමීටර් 4000 කින් නිරූපණය කරනවන කිසියම් දිගක් මෙන්න මේ දිග අපට පුළුවන් අපේ අපි ළඟ තියෙන කඩදාසිය සෙන්ටිමීටර් 1 කින් නිරූපණය කරන්න. ඒක තමයි මේකේ තේරුම. අපට පුළුවන් මේ දෙපැත්තටම සෙන්ටිමීටර් දාගන්න පුළුවන් නංගි මල්ලි. දෙපැත්තට මීටර් දාගන්න කිලෝමීටර් දාගන්න ඒ ඕනෙකක් පුළුවන්. හැබැයි මම මෙතනදී සෙන්ටිමීටර් දාගන්න. සෙන්ටිමීටර් 4000 කින් ඇත්ත භූමියේ කිසියම් දුරක් පෙන්නනවනේ. ඇත්ත භූමියේදී සෙන්ටිමීටර් 4000 කියන්නේ කීයද ඇත්තටම? සෙන්ටිමීටර් 4000 කියලා කියන්නේ මීටර් නම් කොච්චරද? මීටර් නම් 40ක්. මීටර් 40ක්නේ. එතකොට මේ මීටර් 40 සැබෑ භූමියේ තමයි තියෙන්නේ. මීටර් 40ක් සැබෑ භූමියේ තියෙනවා. මේ මීටර් 40කින් පෙන්වන දුර අපට කඩදාසිය සෙන්ටිමීටර් 1කින් නිරූපණය කරන්න පුළුවන්. සෙන්ටිමීටර් 1ක් කියන්නේ චූටි දුරක්නේ. හැබැයි මීටර් 400ක් මීටර් 40ක් කියන්නේ ගොඩක් දුරක්. එතකොට සැබෑ භූමියේ මීටර් 40ක් අපට පුළුවන් සෙන්ටිමීටර් 1කින් කඩදාසියෙන් පෙන්වන්න චූටි ඉරක් ගහලා. ඔන්න ඔය විදිහට තමයි ඇත්ත භූමියේ ලොකුවට තියෙන දේවල් කඩදාසියකට ගේන්නේ පොඩි කරලා. හරි නේද? හරි. එතකොට එකට 4000 කියන එකේ තේරුම මෙන්න මේකයි. සෙන්ටිමීටර් 40 හා සෙන්ටිමීටර් 4000කින් ඒ කියන්නේ මීටර් 40කින් පෙන්වන දෙය අපට පුළුවන් සෙන්ටිමීටර් 1කින් නිරූපණය කරන්න. දැන් ප්‍රශ්න අංක 1ට උත්තරය අපි ලබා දෙමු. ප්‍රශ්න අංක 1 නාන මෙම තොරතුරු දැක්වීමට පරිමාණ රූපයක් අඳින්නේ කියලා. පරිමාණ රූපයක් කියලා කියන්නේ දල රූප සටහනක් නෙවෙයි ඒක හරියටම තියෙන්න ඕන. එතකොට අඩිරුවල භාවිතා කරලා ලස්සනට ඉරිහෙම කෙලින් අඳින්න ඕන. මෙහෙම නිකන් අතෙන් අඳින්න බෑ. එතකොට මම හැබැයි ඔයාලට පෙන්වන්න ඕන නිසා මම දැන් අඩිරුලෙන් අඳින්නේ නැහැ මම අතෙන් ඇඳලා පෙන්වන්න. මෙන්න මේ විදිහට මුලින්ම A කියන ලක්ෂයක් මම නම් කරගන්නවා. හරිද? A කියන ලක්ෂයක් මම නම් කරලා ඉවර වෙලා Q කියන ලක්ෂයට A වලින් ඉඳලා තියෙන දුර කොච්චරද? මීටර් 200ක්. මීටර් 200ක් මම දැන් කඩදාසියෙදි කොච්චර සෙන්ටිමීටර් ප්‍රමාණයකින්ද පෙන්වන්න ඕන? පොඩ්ඩක් මට හිතලා කියන්න. Q වල ඉඳලා sorry A වල ඉඳලා Q කියන ලක්ෂය මෙතන තියෙනවා නම් අපි දන්නේ නැහැ ඇත්තටම Q කොහෙද තියෙන්නේ කියලා. මට මේක දැන් මාක් කරන්න බෑ. මම A කියන ලක්ෂය මුලින්ම නම් කරගත්ත කඩදාසියේ. ඊට පස්සේ A කියන ලක්ෂය ඉඳලා මීටර් 200ක් දුරින් Q කියන ලක්ෂය තියෙනවා. එතකොට මේ Q කියන ලක්ෂයට දුර ඇත්ත භූමිය නම් මීටර් 200යි. හැබැයි අපි අඳින කඩදාසිය කොච්චර වෙන්න ඕනද? මෙසේජ් එකක් දාන්න මට. හරියට හරි. හරි. සෙන්ටිමීටර් කීයද? රයිට්. ගුඩ්. හරි, කට්ටිය කමෙන්ට් කරන හොගාලා. හරි. ගුඩ්. ඒ කියන්නේ මීටර් 40කින් පෙන්නන දේ සෙන්ටිමීටර් 1කින් පෙන්නනවා නම් මීටර් 200කින් පෙන්නන දෙයක් සැබෑ භූමියේදී සෙන්ටිමීටර් 5කින් තමයි නිරූපණය කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ A ලක්ෂයේ ඉඳලා අඩිරුවල තියලා සෙන්ටිමීටර් 5ක් මාක් කරනවා. එතකොට එන්නේ A සෙන්ටිමීටර් 5ක් මාක් කරාට පස්සේ ඔන්න ඔය ලක්ෂයට කියනවා Q ලක්ෂය කියලා. දැන් අපි A මාක් කරා Q මාක් කරා. ඊට පස්සේ කෝණමානය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කෝණමානය A කියන ලක්ෂයේ තියලා අපිට පුළුවන් අංශක කියද්ද? A කියන ලක්ෂයේ කෝණමානය මේ විදිහට තියලා අංශක 50 මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අංශක 50 මම මේ විදිහට ඉරක් ගන්නවා. ඊට පස්සේ Q කියන ලක්ෂයේ කෝණමානය තියලා මම ආයෙත් අංශක 30 ලකුණු කරලා අංශක 30ට අදාළව මේ විදිහට පොයින්ට් එකක් මාක් කරලා මේ විදිහට ඉරක් අඳිනවා. මෙන්න මේ දෙක දැන් දික් කරන්න පුළුවන් නම් ගිමල්ලි දැන් කෝණමානේ වැඩක් නැහැ මට. අඩිරුවල තියලා මේ විදිහට මම දික් කරනවා. දික් කරනකොට කොහේදී හරි ඒ දෙක ජොයින් වෙන්න ඕන සම්බන්ධ වෙන්න ඕන. මේ සම්බන්ධ වෙන ලක්ෂයට කියන මොකක් කියලාද? P කියලා. ඊට පස්සේ කෙලින්ම මේ දෙක පහලට සමින් මේ විදිහට මාක් කරනවා. මම මේක ඇද්දට ඇන්දේ අතින් ඇඳපු නිසා මෙන්න මේ විදිහට නම් කරලා මේවා නම් කරන්න අංශක 50යි මේක අංශක 30යි කියලා. හරි, ඕක තමයි පරිමාණ රූප කියලා කියන්නේ. දැන් තේරෙනවද? පරිමාණ රූපයක් කියලා කියන්නේ ඇත්ත ලෝකයේ තිබුණ ගහ. දැන් කොහොම මේ ගහ තමයි මේ තියෙන්නේ. ගහ තමයි මේ තියෙන්නේ. ගහ කඩදාසි අපි ඇඳා. නැත්නම් අපි ස්ක්‍රීන් එකේ ඇඳා. එතකොට ඇත්ත ලෝකයේ විශාල ප්‍රමාණයට තිබිච්ච දේවල් කඩදාසියක අඳින පාඩමට තමයි අපි කියන්නේ පරිමාණ රූපයක් අඳිනවා කියලා කියන්නේ. එතකොට එහෙම කරන්න පරිමාණයක් වැදගත් වෙනවා. ඒක තමයි මේ ගානේ අපිට දීලා තිබුණේ 1ට 4000යි කියලා. ගානේ දීලා තිබුණ නැත්නම් අපිට තමයි තීරණය කරන්න සිද්ධ වෙන්නේ නම් ගිය මල්ලි පරිමාණයක්. හැම වෙලාවෙම පරිමාණය මේ පැත්තට දාන්නේ 1.
ඊට පස්සේ මේක කියනවා අණු කියලා. එක අණු මේ පැත්තට මේ පැත්තට ඔයා කැමති ඉලක්කමක් දාලා බලන්න. සාමාන්‍යයෙන් ගණන් හදන්න ප්‍රැක්ටිස් එකෙන් ගණන් ගොඩක් හැදුවොත් ඔයාට තේරෙන එකට 1000 දෙකට 5000 දෙකට 4000 ඔය වගේ අගයක් තමයි මේකට එන්න ඕන කියලා ඔයාලටම තේරෙයි. ඊළඟට පරිමාණයෙන් තමයි අපි ස්කේල් එක පරිමාණයෙන් තමයි අපි ප්‍රමාණය අඩු කරන්නේ. අඩු කරලා A කියන ලක්ෂයේ ඉඳලා Q කියන ලක්ෂයට දුර 5 cm මාක් කරා. ඊට පස්සේ කෝණමානය ආශ්‍රය මේ කෝණ දෙක නම් කරලා ඒ දෙක යා කරාට පස්සේ P කියන ලක්ෂය ආවා. හරි. ඊට පස්සේ මේ විදිහට පහළට යා කරාට පස්සේ අපිට පරිමාණ රූපය සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට මේකට නම් ගිම්මන්නේ ලකුණු කීයක් දෙනවද? ලකුණු 6ක් විතර හම්බ වෙනවා. මේක මේ වගේ ගණක් විභාගෙ දුන්නොත් ලකුණු 6ක් විතර හම්බ වෙනවා. ඊළඟ කොටස තමයි ඉතින් ලකුණු 4 හම්බ වෙන්නේ. එතකොට මේ ගණනේදී ඇයි ලකුණු 6ක් දෙන්නේ? ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මොකක්ද කොහොමද මේ පරිමාණය කියන එක නම් හොඳටම භාවිතා කරන්න කියලා. එකට 4000 කියන එකේ තේරුම මොකක්ද කියලා ඔයා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඇත්ත දුර මීටර 200යි මීටර 200ට අදාළ සෙන්ටිමීටර 5යි කියලා ගන්නවට තව ලකුණක් වෙන් වෙනවා. ඊට පස්සේ අඳිනවට ලකුණ වෙන් වෙනවා. ඊට පස්සේ අංශක 50 නම් කරනවට තව ලකුණක් වෙන් වෙනවා. අංශක 30 නම් කරනවට කෝණමානය භාවිතා කරන තව ලකුණක් වෙන් වෙනවා. සම්පූර්ණ කරනවට තව ලකුණක් වෙන් වෙනවා. මෙන්න මේ විදිහට ලකුණු 6ක් හම්බ වෙලා තියෙන දැන්. බලන්න ලියන්න තිබුණ බොහොම පොඩ්ඩයි. හැබැයි ලකුණු 6ක්. සාමාන්‍ය පෙළ කියන්නේ අන්න ඔය වගේ. ලියන්න තියෙන චුට්ටයි. හැබැයි චුට්ටක් හිතන්න තියෙනවා. මේ හිතන දේ කොහොමද හිතාගන්නේ? ප්‍රැක්ටිස් එකෙන්. ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස්. ගණන් ගොඩක් හදන්න ඕන. ගණන් ගොඩක් හැදුවේ නැතත් කමන්නේ. හදන ගානේ වැඩි වෙලාවක් ඉඳලා හොඳට කල්පනා කරන්න මෙහෙම. ඇයි මෙහෙම උනේ? ඇයි මෙහෙම නොඋනේ? හා හා. එහෙනම් මෙහෙම උනොත් මෙහෙම තමයි ගන්නෙ. මෙහෙම තමයි රූපය අඳින්නේ. කටපාඩම් කරලා වුණත් ගණිතයට ඒ ගන්න පුළුවන් සාමාන්‍ය පෙළ දිනා. හැබැයි මම එහෙම කටපාඩම් කරන්න කියන්නේ නැහැ. කීප දිනෙක 3 දිනෙකට තේරෙලා නැහැ සෙන්ටිමීටර 5 ගත්ත විදිය. දැන් මම ආයෙත් කියන්නම්. හරි. මම කියන්නම් කොහොමද සෙන්ටිමීටර 5 ගත්තේ කියලා. සෙන්ටිමීටර 5 ගත්තේ මෙන්න මේ විදියට. මම මේ පැත්තෙන් ලියන්නම්. 1 ණ 4000 කියන එකේ තේරුම තමයි මේ තියෙන්නේ සැබෑ ලෝකයේ තියෙන දිග. මේ 1 කියලා කියන්නේ අපි අඳින කඩදාසියේ තියෙන දිග. එතකොට සැබෑ ලෝකයේ මොනවා හරි ඒකක 40000 ඉන්න ඕන මොනවා හරි ඒකක 4000කින් නිරූපණය කරන දෙය මට පුළුවන් කඩදාසිය සෙන්ටිමීටර 1කින් නිරූපණය කරන්න. ඒක තමයි මේ පරිමාණය කියන එකේ තේරුම. එතකොට මේ 4000 කියන්නේ සැබෑ ලෝකයේ තියෙන මොනවා හරි දිගක්. එතකොට මේ 4000මම සෙන්ටිමීටර කියලා හිතනවා. එහෙම එක පැත්තක් සෙන්ටිමීටර කියලා හිතන්න බෑ. අනිත් පැත්තත් සෙන්ටිමීටර කියලා හිතන්න ඕන. හරි. මම මේ විදිහට ඒක වෙනස් කරා. 1 සෙන්ටිමීටර කියලා කියන්නේ ඇත්ත ලෝකේ නම් කොච්චරද? සෙන්ටිමීටර 4000ක්. ඊළඟට ඔයා හිතන්න ඕන සෙන්ටිමීටර 4000ක් කියලා කියන්නේ මීටර නම් කොච්චරද? මොකද මේ ගාණේ දීලා තියෙන්නේ මීටර 200යි කියලානේ. එතකොට ඔන්න ඕක අපි හිතන්න ඕන. ගාණේ දීලා තියෙන්නේ මීටර වලින්. හැබැයි අපි හිතාගත්තේ මුලින් අමතක වෙලා හරි හිතන්න අපි හිතුවේ නිකන් සෙන්ටිමීටර කියලා. එතකොට මේ සෙන්ටිමීටර වලින් අපි හිතපු තේ අපි මාරු කරගන්න ඕනේ මීටර වලට. සෙන්ටිමීටර කොහොමද මීටර කරන්නේ? සෙන්ටිමීටර මීටර කරන්න 100 බෙදන්න ඕන. 400 100 බෙදුවට පස්සේ එනවා 4000 100 බෙදුවට පස්සේ එනවා 40යි කියලා. මම හිතනවා හිතෙන් බෙදා ගන්න පුළුවන් කියලා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවනේ. 4000 100 බෙදුවන් පස්සේ 40යි. එතකොට එනවා මීටර 40යි කියලා. එතකොට සෙන්ටිමීටර 4000 කියලා කියන්නේ ඇත්ත ලෝකයේ සෙන්ටිමීටර 4000 කියලා කියන්නේ කඩදාසියෙන් අපි අඳින්නවන 1 සෙන්ටිමීටර එකකින්. හැබැයි ඒක ඇත්තම තේරුම තමයි මීටර 40ක් කියන එක. මීටර 40කට නම් අපි අඳින්නවන 1 සෙන්ටිමීටර එකකින්. හැබැයි අපිට ගානේ දුන්නේ Q වල ඉඳලා A වල ඉඳලා Q දක්වා දුර මීටර මීටර 200යි කියලා. එතකොට මීටර 40කට 1 සෙන්ටිමීටර එකයි නම් මීටර 200කට බලන්න මොනවා වෙන්නවද? මීටර 40 කීයෙන් ගුණ වුණාද? 5ෙන් ගුණ වුණා. එහෙනම් එකත් 5ෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් 5 සෙන්ටිමීටර වෙන්න ඕන. තේරුණාද? මීටර 40ක් තියෙනවා නම් ඇත්ත ලෝකයේ ඒක මම කඩදාසියෙන් පෙන්නනවා 1 සෙන්ටිමීටර එකකින්. ඇත්ත ලෝකයේ මීටර 200කින් පෙන්නන එකක්. එහෙනම් කඩදාසියෙන් පෙන්නන්න කොච්චර සෙන්ටිමීටර ප්‍රමාණයක් ඕනද? ඕක මම ගණිතමය ප්‍රකාශනයක් විදිහට ලියන්න මෙහෙම. හා 40ට 1යි නම් 200ට කොච්චරද? මීටර 40කට සෙන්ටිමීටර 1යි නම් මීටර 200කට කොච්චරද? එතකොට මීටරට මීටර කැපෙනවා. 200 40න් බෙදුවට පස්සේ එනවා කීයයි කියලාද?
පහයි සෙන්ටිමීටර් කියලා. හරි. ඔය විදිහට තමයි පහයි සෙන්ටිමීටර් ගත්තේ. දැන් තේරෙනවද? දැන් ප්‍රශ්න අහපු තුන් දෙනාට පහයි සෙන්ටිමීටර් ගත්ත හැටි හොඳටම තේරෙනවා. මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම කාරණේ. මේක තේරුණා නම් ඕනම ගණක් ගොඩ දා ගන්න පුළුවන් පරිමාණ ආශ්‍රිතව. තේරුණාද? මේ වෙලාවට මේ ගන්න චුටි වෙලාවක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. තේරුණා. ලු තේරුණා ලු. අනිත් අයට කොහමද? ආ ඔව් තේරුණා. හරි. දැන් පළවෙනි ගාන අපි හැදුවා. මම මේ ටික මකන්නම්. එතකොට තේරුණා. හරි. තුන් දෙනාටම තේරුණා. හරි. අනිත් අයටත් කලින් තේරුණාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇයි මේක මෙහෙම උනේ? අපිට මීටර නැතුව සෙන්ටිමීටර ඇයි ගත්තේ මුලින්? ඔයගොල්ලෝ මට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ඒක අපි තමයි තීරණය කරන්නේ. හරි. දැන් අපි දෙවෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නට යමු. අවසාන ප්‍රශ්න අහනවා ඒ ඇසුරෙන් ගඟේ සැබෑ පළල AB සොයන්න. A වල ඉඳලා දුර B දක්වා මම x කියලා හිතනවා. මෙන්න මේ A ඉඳලා B දක්වා දුර තමයි දැන් අපෙන් අහන්නේ. දැන් අපි කොහොමද ඒක හොයන්නේ? කොහොමද ඒක හොයන්නේ? මේක හොයන්නේ අපි දැන් ඇඳලා තියෙන්නේ පරිමාණයට නේද? ඔව් මේක පරිමාණ රූපයක්. පරිමාණ රූපයක් කියන්නේ හරියටම ගානට අපි අඩ්‍රූල තියලා ලස්සනට ඉරි ගහලා ලස්සනට මැනලා ඇඳපු රූපයක් තමයි පරිමාණ රූපයක් කියලා කියන්නේ. දැන් ඔයාට මේ x කියන දුර එ නැත්නම් a වල ඉඳලා b දක්වා දුර. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ගන්න ගඟේ සැබෑ පළල AB හොයන්නේ කොහොමද? අඩ්‍රූලක් අරගෙන අඩ්‍රූල a වල ඉඳලා b දක්වා තියලා ඒ වල ඉඳලා b දක්වා දුර මනින්න. ඒක තමයි මේ ප්‍රශ්නේ අහන උත්තරේ. ඒක හරිම ලේසි. මැනුවලි යන් තියෙන්නේ x වල අගය. එහෙම නැත්නම් මම තමයි මේ x කියලා දාගත්තේ. නැත්නම් ab දිග ab දිග මට ඇවිල්ලා තියෙනවා මැනුවලි යන්න පුළුවන්. මේක මැනුවලි යන්. මම පරිමාණයට ඇඳලා තියෙන නිසා මට මේක මැනින්න විදිහක් නැහැ. ඔයාලා කඩදාසියේ මේක පරිමාණයට ඇඳලා පස්සේ අඩිරුල තියලා ඒ වල ඉඳලා b දක්වා දුර අඩිරුලෙන් මයින්න පුළුවන්. මැනලා උත්තරේ ලියන්න. මේ ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 4ක් හම්බ වෙනවා. මේකට 6යි, මේකට 4යි සම්පූර්ණ ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 10ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු මේ විදිහට ලබා ගන්න පුළුවන්. තව ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. එක්කෙනෙක් ඇඳලා තිනවා සෙන්ටිමීටර් 5යි 5.2යි වගේලු. හරි. මම දන්නේ නැහැ. එයා ඇඳලා පස්සේ යටවිලා තිනවලු සෙන්ටිමීටර 5.2 සෙන්ටිමීටර කියලා. එයාගේ උත්තරේ මේක මැනලා අඳින්න පුළුවන්. තව එක්කෙනෙකුට 5.1 මේ 5යි ඔය වගේ උත්තර කිපයක් ඇවිල්ලා තිනවා. ප්‍රශ්නයක් නෑ. තමන් හරියට ඇඳනා තව දෙයක් තියෙනවා. අපි දැන් ඔක්කොම හැදුව එක විදිහින් එකම විදිහින් අපි ගන්න හැදුව. එහෙනම් එක එකනට එකම උත්තර වෙන්න බෑ. හරියට ඇඳනා හරියට ඇඳනම් එක්කෙනෙකුට 5.25 එහෙම එන්න බෑ. පහ වගේ ඔහොම වෙන්න බෑ. ඒ කියන්නේ හරියට අපි ඇඳනම් අපි ඇඳලා පස්සේ අපට අපි මෙතන ඉන්නවනම් 20ක් මේ 20 දෙනාට මෙන්න ඕන එකම උත්තරේ නේද? කොහෙවිදවත් වෙනස්ුන්නේ නැහැ නේ අපි එක එක්කෙනාට. අපි ඇඳේ පරිමාණය. ඔයාලට එන උත්තරෙත් මට එන උත්තරෙත් වෙනස් වෙන්න බෑ. ඒ නිසා මේ 5.2 5.1 5.0 cm කියලා මම දන්නේ නැහැ. ඒක ඇන්දර පස්සේ නාගේ තමයි ඒකට උත්තර වෙන්නේ. හරි. දැන් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. මේ ප්‍රශ්නේ යටතේ මම ඔයාලට කියලා දුන්න පළවෙනි කාරණේ තමයි කොහොමද පරිමාණ රූපයක් අඳින්නේ කියන එක. කොහොමද පරිමාණයක් භාවිතා කරන්න කියන එක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පරිමාණ රූපයක් ඇඳලාට පස්සේ කොහොමද ඒකෙන් ඊළඟට අහන ප්‍රශ්නකට උත්තර දෙන්නේ. ඒ කියන්නේ මැනර යන තමයි ඊට පස්සේ තියෙන්නේ. අපි ඇඳේ පරිමාණ රූපයක් නිසා. හොඳට මතක තියාගන්න පරිමාණ රූපයක් ඇඳලාට පස්සේ ත්‍රිකෝණමිතික අනුපාත එහෙමනම් පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා. මේ ගොඩක් වෙලාවට දෙන්නේ පරිමාණ රූපයක් ඇඳලාට පස්සේ ඒ වගේ දිග මැනර ලියන්න, කෝණ මැනර ලියන්න. ඒක නිසා මේ පරිමාණ රූපයක් අමාරුවෙන් ඇඳගත්තොත් ඉතිරි ගණන් ටික ලේසි. ඒක නිසා බය වෙන්න එපා. පරිමාණ රූප ආශ්‍රිත ගණක් આવොත් ලේසි. හරි. දැන් ඔව් අඳ ප්‍රශ්නයක් අහනවා. ඊළඟට අපි ගහන ගඟේ පළල කීයද කියලා. ගඟේ පළල අපි සෙන්ටිමීටර වලින් ලියුවම හරියද? නෑ නේද? දැන් මෙතනින් එන අගය අපිට සිද්ධ වෙන මොනවා කරන්නද? කන්වර්ට් කරන්න. එහෙම නැත්නම් පරිවර්තනය කරන්න වෙනවා මොනවා බවටද? මීටර් බවට. එතකොට අපි
මට අවසානට කියන්න දැන් ඔයාලට ආපු හරිම උත්තරේ මේ ප්‍රශ්නෙට 5.1 ඇවිල්ලා. 5ත් ඇවිල්ලා. 5.2ත් ඇවිල්ලා. හරි. මම ගන්නම් මේ ගාන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන නිසා මම ගන්නම් 5. මට ගන්න දෙන්නේ නැහැ 1 එකක් කියන. 5.1 හරි. මොකද ඇවරේජ් එකනේ සාමාන්‍යයෙන් 5.1. එතකොට මම ගන්නම් 5.1 කියන අගය. මම 5.1 කියන එක ගන්නම්. මේක හරි මගේද දන්නේ නැහැ මේ මම ගන්නම් ලේසි නිසා. හරි. දැන් බලන්න මම ගත්තා A වල ඉඳලා B දක්වා දුර 5.1 සෙන්ටිමීටර කියලා. එතකොට මේ 5.1 කියලා කියන්නේ අපි අඳපු කඩදාසියේ A වල ඉඳලා B දක්වා තියෙන දුර. හැබැයි ගඟක පළල 5.1 සෙන්ටිමීටර වෙන්න පුළුවන්. සෙන්ටිමීටර 5.1 කියන්නේ පොඩි දුරක්නේ. ඒක ගඟේ දිග මෙච්චරද? නෑනේ. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේක අපි මොනා කරන්නේ? ආයේ. මේක අපි ආයේ පරිවර්තනය කරන ඕනේ සැබෑ ලෝකේ ඇත්තටම කොච්චර දුරක් තියෙනවද කියන එකට. ඒක හරිම ලේසි. 1ට 4000නේ. එතකොට සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර 4000ක් නිරූපණය කරනවා. එහෙනම් සෙන්ටිමීටර 5.1කින් කොච්චරක් නිරූපණය කරනවද කියන්නේ කොහමද හොයන්නේ? एक सेंटीमीटर रेकिंग ऐतलों के सेंटीमीटर हर दाहक निरूपणे करना ये तो कट पहाड़ दशम एक सेंटीमीटर रेकिंग कोचर प्रमाण या पेन ने वधिकर बलन ने हर दाहा गुण कराना उनकी यंद पहाड़ दशम एकिंग हर दाहा पहाड़ दशम एकिंग गुण कराने पासे अवसान पिलतुर लबा देने पुलवा मामे एक गुण कराना विशिदास हर सीया किरण विशिदास हर सीया सेंटीमीटर सेंटीमीटर विशिदा सारसी है सेंटीमीटर विशिदा सारसी है कि ने क मैं विद्यार्थी बहुत संपूर्ण लक्षण हम बोल रहे हैं हमने तंग वाट पुलवा मैं क मीटर बावड़ परिवर्तन कराने मीटर बावड़ परिवर्तन करो मीटर किया द सेंटीमीटर मीटर कराने हटी मामा खाली निच्छुआ सी एम बेदान है तो कर मैं बिंदु देख कैपिला गिल्ला देसी हाथरा के नवा मीटर है ना मीटर देसी हाथरा तरम विशाल दिखा के नो मैं गांगे पालल හරි ඔව් 204යි කියලා ඇවිල්ලා තිනවා උත්තරේ නංගිලා මල්ලිලාට හරි මෙන්න මේ විදිහට තමයි ගාන හදන්නේ හරි නේද සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් මේ ගානට අදාළව මේ ගාන හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඉස්සරහට සාකච්ඡා කරන්න පුළුවන් දැන් අපි මේ ගාන තනි ක්‍රමයේදී පරිමාණ රූප ආශ්‍රිතවනේ ඊළඟ පාට් එක තියෙනවා මේකෙම ඒක ත්‍රිකෝණමිතිය ආශ්‍රිතවම තමයි තියෙන්නේ මේ ගාන අපි හදමුද බලන්න මෙන්න මේ විදිහට රූප සරණක් දීලා තිනවා ABC කියලා ත්‍රිකෝණයක් දීලා තිනවා රූපේ දක්වා ඇති තොරතුරු අනුව त्रिकोणमितिक वगु भावित येन पालेवनी प्रश्न अहनवा ए सी डी कोणे अगे होयन्न मुकद्द मे ए सी डी कियला कियन्ने ए सी डी कियला कियन्ने मेन्न मे कोणे अगे देवनी प्रश्न अहनवा ए बी दिग सोयन्न मेन्न मे ए बी दिग मन गमु एक्स कियला मेन्न मे एक्स वल अगेयि मेन्न मेतन कोणे मम टीटा कियला नम करगन्नवा मे टीटा सह एक्स कियन देख तमयि प्रश्न अहन्ने कोहोमद मेकट पिलितुरु लबा देन्ने රූපේ දක්වා ඇති තොරතුරු භාවිතයෙන් මේ තීටාගේ කෝණයයි x කියන කෝණයයි දෙක හොයන්න ඕන කොහොමද ඒක හොයන්නේ ඒක හොයන්නේ මෙන්න මේ විදිහට හරිම ලේසි ත්‍රිකෝණමිතික අනුපාතයක් භාවිත කරන්න නම් අංක එක තමයි ඍජු කෝණේ ත්‍රිකෝණයක් වෙන්න ඕන මම මුලින්ම DA එහෙම නැත්නම් AD දුර 8 cm කියලා දන්නවා මම මෙන්න මේ ත්‍රිකෝණයක් ගන්නකො මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක් කියලා හිතන්න මේක 8යි සෙන්ටිමීටර් මේක 12යි සෙන්ටිමීටර් අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය යගේ දැන් මෙන්න මේ කෝණය යගේනේ අපෙන් දැන් අහන්නේ මේ කෝණය හොයනකොට අපිට එකපාර මේ කෝණය යගේ හොයන්න බෑ අපි කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙලා ඉමු ඔව් සයින් වගේන් තමයි ගන්න ඕන හරි දැන් මුලින්ම මම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා බලන්න මේ තීටා අනුපාතයෙන් අපි දන්නේ කවුද සම්මුඛ පාදයේ දන්නවා අටයි කියලා. කර්ණේ දන්නවා 12යි කියලා. මම කිව්වා සම්මුඛ පාදය කියන්නේ තීටර ඉස්සරහින් තියෙන කෝණය. එතකොට අපිට දාන්න පුළුවන් එකම අනුපාතය තමයි sin තීටා. sin තීටා සමානයි සම්මුඛ පාදය 8 කර්ණය 12. මතක තියාගන්නේ කොහොමද මේක? සක sin සා සම්මුඛ පාදය බෙදීම ක කර්ණය. එතකොට සක sin. හරි. දැන් sin තීටා ගැගේ හොයාගන්න ඕන. එතකොට 8 12න් බෙදන්න ඕන. 8 12න් බෙදුවාට පස්සේ එනවා මට 0.5 හයයි 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 හත කියලා මම හිතනවා මං හරි කියලා දැන් අපෙන් අහන්නේ මේ sin θ ගැගේද sin θ ගැගේ නෙමෙයි
අපෙන් අහන්නේ තීටාගේ අගය. දැන් මෙන්න මෙතනට ආවට පස්සේ අපි කරන්න ඕන තීටා උක්ත කරන්න ඕන. නැත්නම් තීටා තනි කරන්න ඕන. මේ sin කියන කෑල්ල අනිත් පැත්තට රණ යන්න ඕන. අනිත් පැත්තට රණ යනකොට sin මෙහෙම වෙනවා. sin inverse කියලා කියනකොට 6යි 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 7 තමයි ගන්නවා. දැන් ත්‍රිකෝණමිතික වගු කියලා එකක් තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ ඔයාලා බැලුවොත් sin වගු කියලා තියෙනවා ප්‍රකෘති sin. පුළුවන් නම් දැන් පෙළ පොත තියෙනවනම් 11 වසරේ ඉක්මනට ගිහිල්ලා අවසාන පිටුවට පොඩ්ඩක් කලින් තියෙනවා ප්‍රකෘති sin කියලා. ප්‍රකෘති sin කියන වගුවේ බලන්න මේ 0.6යි 6යි 6යි 7 කොහෙද තියෙන්නේ කියලා. ඒ කොහෙද තියෙන්නේ කියලා බැලුවට පස්සේ ඒකට අදාළ අගය තමයි මේ අවසාන පිළිතුර එන්න ඕන. මම යන්නම් sin වගුවට. ඕ ප්‍රකෘති sin මෙන්න මේ වගේ කොටසක් ඇති. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ මම මේ sin වගුවේ කොටසක් තමයි පෙන්වන්නේ. බලන්න sin වගුවේ මම කිව්ව 0.6යි 6යි 6යි 7. බලන්න මේ sin වගුවේ කොහේ හරි කොතනක හරි 0.6යි 6යි 6යි 7 තියෙනවද කියලා. මෙතන තියෙනවා 0.6යි 6යි 4යි 8. මෙතන තියෙනවා 0.6යි 6යි 7යි බිංදුව. හැබැයි අපට ඕන 0.6යි 6යි 6යි 7. එහෙම එකක් නැහැනේ. එහෙම එකක් නැති නිසා අපි තෝරගන්නේ මෙන්න මේ අගේ. මෙන්න මේ අගේ තෝරගෙන මෙන්න මේ අගයට අදාළ කෝණ දෙක හොයාගන්න ඕන. කොහොමද කෝණ හොයන්නේ? මේ අපි තෝරගත් අගයට අදාළ මේ පැත්තට යන අංශක 41යි. අංශක 41යි මම උත්තරය යටින් ලියන්න. අංශක 41යි කලා කොහොමද හොයන්නේ? උඩින් බැලුවට පස්සේ මේක කලා 0.10 20 30 40. මේක 40යි. එහෙනම් මේක කලා 40ක් වෙනවා. එතකොට අංශක 40යි අංශක 41යි කලා 40ක් වෙනවා. හැබැයි මේ මේකට අදාළව හෙව්වොත්. හැබැයි අපිට දැන් ඕන 0.6යි 6යි 4යි 8 නෙමෙයි 6යි 6යි 7යි 8. 6යි 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 7. කොච්චරක් අඩුද මේකට? 0.6යි 6යි 4යි 8 ඉඳලා මෙන්න මේ සංඛ්‍යාවට කොච්චරක් අඩුද? ඒ අඩු ප්‍රමාණය මේ පැත්තෙන් හොයන්න ඕන. අඩුයි නම් ගිමල්ලි 17ට කියන්නේ 17යි 19ක් අඩුයි. 19ක් තියෙනවද කියලා බලන්න මේ පැත්තේ. මෙන්න මේ රේඛාව ඔස්සේ මේ පැත්තට යන්න. 19ක් 19ක් නෑ. හැබැයි තියෙනවා 20. 20 ගන්න පුළුවන්. 20 කියලා කියන්නේ කලා 9ක්. එහෙනම් මේ කලා 40ට එකතු වෙනවනේ කලා 9ක්. එහෙනම් ඔක්කොම උත්තරේ අංශක 41යි කලා 49ක් වෙනවා. මෙන්න මේ විදියට තමයි අපේ ප්‍රශ්න උත්තරේ එන්නේ. එතකොට අංශක 41යි අංශක 41යි කලා 49යි. මට නංගිල මල්ලා කීප දෙනෙක් පිළිතුරු ලබා දීලා තිබුණා මම හිතන්නේ. ඔව් ගුඩ්. කීප දෙනෙක්ම උත්තරේ නිවැරදිව ලබා දීලා තිබුණා. අංශක 40යි කලා 49යි නෙවෙයි අංශක 41යි. අංශක 41යි කලා 49යි. කලා කියලා දාන්න මෙන්න මේ විදිහට උඩින් ඉරක් අඳිනවා එක ඉරක්. මෙන්න මේ විදිහට තිබුණා නම් සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. අපි පරණ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඔව් ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා. හරි. B කොටස ගත්තට පස්සේ හරිම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් මම ආයෙත් කියලා දෙන්නම්. ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා අපට පුළුවන් නංගි මල්ලි මේ කෝණ පාද හොයන්න. එතකොට අපට sin cos tan කියන ඕන වෙනවා. එතකොට මුලින්ම මේ තීටා කියන එක කෙනා හොයන්න දුන්න අවස්ථාවේදී අපිට තීටාගේ හරියටම දන්නේ නැහැනේ. එතකොට අපි කරන්නේ තීටා අනුබද්ධයෙන් මොකක් හරි sin cos tan කියන ත්‍රිකෝණමිතික අනුපාතයක් හිතාගන්නවා. ඒක හිතාගන්නේ කොහොමද? අපිට දීලා තියෙන දත්තවලින්. එතකොට මේ තීටා කියන කෝණයේ ආශ්‍රයෙන් ඉස්සරහින් තියෙන සම්මුඛ පාදය. ඒක අංශක ඒක සෙන්ටිමීටර 8යි කියලා දීලා තියෙනවා. එතකොට කර්ණයේ දීලා තියෙන සෙන්ටිමීටර 12යි කියලා. එතකොට මේක සම්මුඛ පාදය, මේක කර්ණය නම් සම්මුඛ පාදයේත් කර්ණයේත් අතර සම්බන්ධතාවය පෙන්වන්නේ කාගෙන්ද? sin ගේ. එහෙනම් මම ලියනවා මෙන්න මේ සම්බන්ධතාවය. මේක ඔයා මුලින්ම ලියා ගන්න ඕන. මේක ලියාගත්තා නම් ඊට පස්සේ සොලු කරන එක ලේසි. මේක හිතා ගන්න පියවර තමයි වැදගත්ම පියවර වෙන්නේ. මේක කොහොමද හිතාගන්නේ? හරිම ලේසි. මේ තීටා කියන කෝණයේ ආශ්‍රයෙන් ඉස්සරහින් ඉන්නේ කවුද කියලා බලනවා. කවුද? සම්මුඛ පාදය. මේ පැත්තෙන් ඉන්නේ කර්ණේ. ඒ අගයන් දෙකම දන්නවනේ. එහෙනම් අපිට sin අනුපාතය ලියන්න පුළුවන් මේ විදිහට. 8 12 න් බෙදුවට පස්සේ එනවා මෙන්න මේ වගේ එකක්. මේක දීර්ඝ බෙදීමෙන් ඔයා බෙදා ගන්න. මෙන්න මේ විදිහට
විදුවර පස්සේ එන 0.6667 කියලායි. ඒක මෙතන ලියා ගන්නවා. ඊට පස්සේ දැන් sin θ නේ අපි දැන් හෙව්වේ. sin θ නෙවෙයි අපි දැන් ගහන්නේ ගහන්නේ. θ ගැගේ කොහොමද වෙන්නේ? sin කෙනෙක් කරාට sin එකක් ගහපු ගමන් sin කෙනෙක් කරා සමාන ලකුණෙන් අනිත් පැත්තට යනවා. මෙන්න මෙහෙම ඉන්වර්ස් එහෙම නැත්නම් ඍණ එකත් සමගව. එතකොට θ තනි වෙනවා. එතකොට θ ට උත්තරේ ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් sin ඉන්වර්ස් මෙන්න මෙයාගේ. මෙයාගේ කොහොමද වගන්නේ? ඒක හොයන්නේ ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා. වගු භාවිතා කරන එක මම ඔයාලට ගොඩක් හොඳින් ගුවන්ලා තියෙනවා. මීටත් වඩා කලින් මම YouTube එකට දාපු වීඩියෝ වල මම ඒ වගේ ලින්ක්ස් මේ වීඩියෝ එකකින් අද ක්ලාස් එකෙන් පස්සේ දෙන්නම්. මම කිව්වා කලින් මේකට එන්න කලින් කොහොමද ත්‍රිකෝණමිතිය ආශ්‍රිත මම කලින් කරපු වීඩියෝස් බලලා ඉන්න කියලා. එතකොට ගොඩක් ලේසි වෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් එයාට තේරෙන විදිහට තමයි මම කිව්වේ කොහොමද මේ ත්‍රිකෝණමිතික වගු භාවිතා කරන්න කියලා. මම දැන් මෙතනදී ආයෙත් මම ත්‍රිකෝණමිතික වගු භාවිතා කරන හැටි කියලා නොදී මම වීඩියෝ එකේ ලින්ක් එක මම ඔයාලට ඉවන්නම්. එතකොට ඔයාලට ඒක බලලා ඔයාලට කොහොමද මේ වගු භාවිතා කරන්න කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන්. දැනට මම කියලා දෙන්නම් ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා තමයි මෙන්න මේක හොයන්නේ කියලා. හරි නේද? ප්‍රශ්න තව තියෙනවද? ගේම් එකට යන්න කලින් දැන් තේරෙනවද? දැන් තේරෙනවද නැද්ද කියලා කියන්නේ තේරුන්නේ නැහැ කියපු ළමයාට. ළමයාට නෙවෙයි නංගිට මල්ලිට. තේරුන්නේ නැහැ කියපු කෙනාට දැන් දැන් යම් කිසි දෙයක් තේරෙනවද? ත්‍රිකෝණමිතික වගු භාවිතා කරන හැටි ප්‍රශ්නයක් නැහැ. මම ඒක ලින්ක් එකේ ඉවර පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ AB දිග හොයන හැටි. AB දිග හොයන හැටි මම තාම කිව්වේ නැහැ. ඒක මම කියලා දෙන්නම්. θ හොයන හැටි ප්‍රශ්නයක් නැද්ද? නම් ඉදන ප්‍රශ්න නැහැ කියලා. හරි. දැන් කොහමද මේ x වලගේ හොයාගන්නේ? x වලගේ හොයන්නකොට අපිට බලන්න පුළුවන් නම් කිමල්ලි මෙන්න මේ විදියට. දැන් බලන්න. මේ ABC කියන සම්පූර්ණ ත්‍රිකෝණය දිහා බලන්න. ABC කියන සම්පූර්ණ ත්‍රිකෝණය මෙන්න මෙතන කෝණේ අංශක 90ක් වෙලා. මේ කෝණය මෙන්න මේ පාදයේ දිග x මේක 12 cm කියලා දීලා තියෙනවා. දැන් අපි දන්නවා මෙන්න මේ කෝණේ θ කියන එක නයි යගේ. දැන් ආයෙත් බලන්න ආයෙත් ත්‍රිකෝණමිතික ත්‍රිකෝණී ත්‍රිකෝණයක්නේ. ආයෙත් මට පුළුවන් ත්‍රිකෝණී ත්‍රිකෝණමි ආශ්‍රිත අපි දානවා මොකද්ද? ත්‍රිකෝණමිතික අනුපාතය. මොකද්ද දාන ත්‍රිකෝණමිතික අනුපාතය? මේක තමයි කර්ණය. මේ කෝණේ අනුබද්ධයෙන් මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය වෙනවා. එහෙනම් කර්ණේ නැති ත්‍රිකෝණමිතික අනුපාතය තමයි tan. මොකද tan θ කියලා කියන්නේ sub tan කියලානේ අපි මතක තියාගන්න. සම්මුඛ පාදේ sub tan. සා කියලා කියන්නේ සම්මුඛ පාදේ ඒකේ දිග x. b කියලා කියන්නේ බද්ධ පාදය. θ ට බද්ධ වෙලා තියෙන්නේ 12. මෙන්න මේ විදිහට හෙව්වා. දැන් අපිට පුළුවන් මේ x වල අගේ තම පහසුවෙන් හොයන්න x තනි කරනවා 12 ගුණ කරනවා මේ tan θ ගෙන්. මේ 12ට පයින් එකක් ගහන්න. එතකොට මේ පැත්තට යනවනේ. එතකොට 12 ස්වරක් 12 ගුණ කිරීම tan θ. හරි. 12 ස්වරක් tan θ. θ වෙනකොට දැන් දානවා අපි දැන් θ ගැගේ දන්නවනේ. අංශක 41 කලා 49. දැන් මම ආයෙත් එනවා tan වගුවට. tan වගුවේ තියෙනවා නම් කිමල්ලි ඕන මගයක් අපිට tan වගුව භාවිතා කරලා හොයන්න පුළුවන්. tan අංශක 41 කලා 49 අගේ කලා 49 අගේ හොයා ගන්න ඕන. මේ අගේ හොයලා 12න් ගුණ කරන්න. 12න් ගුණ කරාට පස්සේ මේ x වල අගේ හොයා ගන්න පුළුවන්. මට මේ ඔක්කොම කරාට පස්සේ අවසානට ලැබිලා තියෙනවා 10.7352 cm කියලා. මේ විදිහට තමයි x වල අගේ හොයන්නේ. එතකොට මෙතනදිත් අපට ආයෙත් ඕනේ වුණා මොකද්ද? ත්‍රිකෝණමිතික වගු. ත්‍රිකෝණමිතික වගු ගැන ඔයාලට තේරුමක් නැත්නම් මම ලින්ක් එකේ ඉවර පස්සේ ඒකෙන් බලන්න කොහොමද ත්‍රිකෝණමිතික වගු ආශ්‍රිතව අපි අගයන් ලබා ගන්නෙ කියලා. එතකොට ඒකෙන් කොහොම හරි මේ tan අගේ ලබා ගත්තොත් ඒ අගය 12න් ගුණ කරලා අපට පුළුවන් x වල අගේ තම පහසුවෙන්ම ලබා ගන්න. හරි. අපි දැන් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම දැන් b කොටසත් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. මේ ගණන් දෙකක් විදියට ආවේ. ඒක නිසා අරකට 10 මේකට 10ක් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවද දැන්? හරි. x ගත්ත හැටි චුට්ටක් ආයෙත් කියලා දෙන්නලු. x ගන්නේ හරි. x ගන්න හැටි. x වල අගේ ගත්තේ මෙහෙම. දැන් අපි දන්නවනේ පළවෙනි කොටසෙන් අපි θ ගේ අගේ හෙව්වා.
තීටගේ අගය අංශක 41යි කලා 49 කියන කෝණේ අගය හෙව්වා. දැන් අපි මේ කෝණේ දන්නවනේ. දැන් අපි මේ ABC කියන ත්‍රිකෝණය මම මේ පැත්තේ අඳගත්තා. ලොකු ත්‍රිකෝණය අඳගත්තා. ඇඳලා පස්සේ අපි දැන් දන්නේ නැහැ x වල අගය කීයද කියලා. x වල අගය දන්නේ නැහැ. අපි දන්නවා මේ පාදයේ දිග 12යි කියලා. අපි දැන් දන්නවා තීටගේ අගය අපි කලින් හෙව්වා. දැන් අපෙන් අහන්නේ මේ x වල අගය කීයද කියලා. x වල අගය හොයනකොට අපිට ආයෙත් මොකක් ඕන වෙනවද? ත්‍රිකෝණමිතික අනුපාතයක් ඕන. ත්‍රිකෝණමිතික අනුපාතයෙන් කරන්නේ කෝණයි පාදයි අතර සම්බන්ධතාවය ගොඩනගනවා. හරිද? එතකොට කෝණයක් තමයි මේ තීට කියලා තින්නේ. පාදයක් තමයි මේ x සහ 12යි කියලා කියන්නේ. එතකොට කෝණ 1යි පාද 2යි අතර සම්බන්ධතාවය තමයි අපිට දැන් ඕන. මොකක්ද සම්බන්ධය? sin(ද) cos(ද) tan(ද) කියන එක බලන්නේ අපිට දීලා තියෙන දත්තන්. දත්ත කියලා කියන්නේ මේ කෝණේ අනුව. කෝණේ අනුබද්ධයෙන් මේ සම්මුඛව තියෙන එකනනේ මේ x කියලා කියන්නේ. එහෙනම් sin(ද) තියෙනවා. ඊළඟට කෝණේ අනුබද්ධයෙන් බයන්න තමයි මේ දෙන්නේ. කියන්නේ බද්ධ පාදේ. එතකොට සම්මුඛ පාදයක් දන්නවා බද්ධ පාදයක් දන්නවා නම් මේ සම්මුඛ පාදේ බද්ධ පාදේ අතර සම්බන්ධතාවය ඉන්නේ මොකෙන්ද? tan θ. tan θ නේ sub tan. ඔක මම කියන්නේ කවියක් විදිහට මතක තියාගන්න. sec sin බක cos sub tan. එතකොට sub tan. එහෙනම් සම්මුඛ පාදයක් දන්නවා දන්නවා කියන්නේ ඒකනේ අපිට හොයන්න ඕන. එතකොට බද්ධ පාදේ අපි දන්නවා θ ගේ දන්නවා. එහෙනම් අපි මේක ලියා ගන්නවා. මම ආයෙත් කියනවා මෙන්න මේ පියවර ලියා ගන්න එක තමයි වැදගත්ම පියවර වෙන්නේ. මේක ලිව්වට පස්සේ ලේසි. මේක ලිව්වට පස්සේ අපිට x නේ හොයන්න ඕනේ. x හොයනකොට x තනි කරගන්නකොට ඉර යට ඉන්නේ කවුද? බෙදීමක් විදියට 12. බෙදීමක් සමානකොණින් අනිත් පැත්තට යනකොට මොනවා වෙනවද? ගුණ කිරීමක් වෙනවා. එහෙනම් 12 tan θ ගෙන් ගුණ කරන්න ඕන. ඊළඟට 12 tan කියලා ලියලා දැන් θ ගේ අගේ මම දැන් දන්නවනේ. θ ගේ අගේ අංශක 41යි කලා 49යි. දැන් මම θ වලට ආදේශ කරනවා මෙන්න මේ අපි දැන් හොයාගත්ත අගේ. දැන් tan අංශක 41යි කලා 49 වගු භාවිතා කරලා අපට හොයන්න පුළුවන්. වගු භාවිතා කරලා අපි දැන් මොකක් හරි හොයනවනේ. ඒක ඔයා දන්නවනම් දැනගන්න. දන්නේ නැත්නම් මම ලින්ක් එක ගිහුවට පස්සේ බලලා ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒක මෙතෙන්දි කියන්නේ කියොත් ඒක වෙනම පාඩමක් වෙනවා. එතකොට පැය ගාණක් ඇදෙනවා. ඒක නිසා මම මේ කෑල්ල ඔයාට වීඩියෝ ලින්ක් එක එවන්න. දැන් මම කරලා තියෙන නිසා වෙලාව ඉතුරු කරගන්න. මේක බැලුවට පස්සේ අපිට අගයක් එනවනේ. අපි හිතමු 0.6යි කියලා. 0.6 කියන අගය මේ 12 ගුණ කරාට පස්සේ තමයි මේ අවසානට x කියන අගය ඇවිල්ලා තියෙන්නේ. x කියන්නේ මොකද්ද? මෙන්න මේ a වල ඉඳලා b දක්වා දුර. දැන් තේරෙනවද? එනනම් දෙවෙනි වතාවට කියලා දුන්නා. දැන් අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 2. 2 කියලා කියන්නේ අපි සාකච්ඡා කරන සම්පූර්ණ ගණන් අතරින් දෙවෙනි ගණන. හැබැයි මම තෝරගත්ත ගණන් අතරින් ගොඩක් වටින වැදගත් ගණන් තමයි මේක. මේ ගාණේ මේ විදිහට රූපසරණ දීලා තියෙනවා. මේ රූපසරණ දීලා කියනවා A හා B යන යුද කඳවුරු දෙකකි. A B කියන්නේ යුද කඳවුරු දෙකක්ලු. A හි සිට B හි දිගංශය 0.80 කි අංශක. A කඳවුරේ ප්‍රධානියාට B කඳවුර ආක්‍රමණය කිරීමට උපදෙස් ලැබේ. A කඳවුරේ ඇති අවි වලින් නිවැරදිව පහර දීමට හැකි උපරිම දුර මීටර් 700ක් බැවින් AB ඍජු මාර්ගයේ යාමට දුෂ්කර බැවින්ද A සිට 0.50ක දිගංශයක් ඔස්සේ 1.2 කිලෝමීටර දුරක් පිහිටි C ලක්ෂයට ගොස් M ස්ථානයෙන් අංශක 140ක දිගංශයක් ඔස්සේ අවුලින් B කඳවුරට පහර දීමට තීරණය කරයි. ඔන්න ඕක තමයි කතන්දරේ. දැන් මේ ගාන කියුවට පස්සේ තේරුණාද ඔයාලට? තේරුන්නේ නැහැ නේද? තේරෙන්න විදිහක් නැහැ. මේ ගාන ඒ තරම් ටිකක් දිගයි. මේ මේ ප්‍රශ්නේ තියෙනවා. අවිවලින්. අවිවලින් කියන අවු නෙමෙයි අවිවලින් මෙතන. හරි. තැන්කියු. දැන් මේ ගාන කියවට පස්සේ අපිට හරියටම අවබෝධයක් නැහැනේ. ඒක අවබෝධයක් එන්නේ මේ ගාන හිමීට කියවුවොත්. එතකොට මේ වගේ ගණන් මේ අවුරුද්දේදී එන්න පුළුවන් නිසා මේ ගාන අපි ගොඩක් ප්‍රැක්ටිස් කරමු. මේ වගේ ගණන් කීපයක් හදමු. එතකොට මේ වගේ ගාණක් විභාගෙ දවස් අපට ලේසි. මේ ගානේ මුලින්ම කියනවා A සහ B කියලා කියන්නේ යුද කඳවුරු දෙකක්. A B කියලා කියන්නේ යුද කඳවුරු දෙකක්. හැබැයි මේ A ලක්ෂයේ ඉඳලා මෙයාට වෙඩි තියන්න පුළුවන් උපරිම දුර මීටර 700යිලු. එතකොට මෙතන ඉඳලා B දක්වා තියෙන දුර මීටර 700ට වඩා වැඩි නිසා මෙන්න මෙතන ඉඳලා වෙඩි තියලා වැඩක් නැහැ. අපි හිතමු A වල ඉඳලා B දක්වා වෙඩි තියෙනකොට මීටර 700 තියෙන්නේ මෙතන කියලා. එතකොට උපරිම වදින්නේ වෙඩි මෙතනට විතරයි. එතකොට
විඩි වදින්නවන b ලක්ෂයට. එතකොට මෙයා තීරණය කරනවා ඒ කියන ලක්ෂයේ ඉඳලා මට වැඩක් නැහැ මම චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා වෙන මාර්ගයකින් ඇවිල්ලා b ලක්ෂයට ලං වෙලා වැඩි තිබුණොත් හොඳයි කියලා හිතනවා. කවුද හිතන්නේ මේ ඒ කියන කඳුරේ ප්‍රධානියා. ඊට පස්සේ එයා ඒක හිතුවට පස්සේ එයා කරන වැඩේ බලන්න. එයා කියනවා ඒ සිට අංශක දිග අංශක 0.80ක දිගංශයකින්ලු මෙන්න මේ රේඛාව පිහිටලා තියෙනවා. එතකොට මම දැන් දිගංශේ පාඩමට එනවා. දිගංශය කියලා කියන්නේ මොකක් හරි කෝණයක් එහෙම නැත්නම් දිශාවක් හරියටම ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රමයකට තමයි අපි දිගංශය කියලා කියන්නේ. දිගංශය මනිනකොට අපි දැනගන්න ඕන නීති කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි දිගංශය මනින්නේ හැම වෙලාවෙම උතුරේ ඉඳලා. උතුර තියෙන්නේ මේ තියෙන ඌ කියලා. උතුරේ ඉඳලා තමයි මනින්නේ. දෙවෙනි කාරණේ තමයි පළවෙනි නීතිය තමයි උතුරේ ඉඳලා තමයි මනින්නේ. දෙවෙනි නීතිය තමයි දක්ෂිණාවර්තව තමයි මනින්නේ. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට තමයි කෝණේ මනින්නේ. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි කාරණේ තමයි දිගංශයේදී දිගංශය නිරූපණය කරන්නේ ඉලක්කම් තුනකින්. ඒ කියන්නේ අංශක 80යි නම් අපිට බෑ අංශක 80යි අංශක කියලා කියන්න. ඒක අපි ප්‍රකාශ කරන්න ඕන 0යි අංශක 80යි කියලා. 0යි 80යි අංශක කියලා. එතකොට දිගංශයේ ලක්ෂණ තුනයි පළවෙනි එක තමයි උතුරේ ඉඳලා මනින්න ඕන දෙවෙනි එක තමයි දක්ෂිණාවර්තව මනින්න ඕන තුන්වෙනි එක තමයි ඉලක්කම් තුනකින් මේ දිගංශය නිරූපණය කළ යුතුමයි. එතකොට ඔය ලක්ෂණ තුන හොඳට මතක තියාගන්න දිගංශයේ පාඩමේදී 9 වසරේදී අපි ඉගෙන ගන්නේ ඔය කාරණා තුන. එතකොට දිගංශයේ පාඩමත් ඔන්න සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපි ගානට ආවට පස්සේ ගානෙන් කියනවා ඒ කඳුරේ ප්‍රධානියාට B කඳුර ආක්‍රමණය කිරීමට උපදෙස් ලැබෙනවා. ඒ කඳුරේ අවිව ඇති අවිවලින් නිවැරදිව පහර දීමට හැකි උපරිම දුර මීටර 700යිලු. ඒක නිසා දැන් මම කියවනේ ඒ වලින් දැන් වෙඩි තියන්න බෑ. B වලට වදින්නේ නැහැ. මෙතනින් නතර වෙනවා. එතකොට දැන් උපක්‍රමශීලී වෙන්න එපයි. ඒ වල ඉන්න නායකයා ඒ කඳුරේ ප්‍රධානියා හිතනවා AB ඍජු මාර්ගය යාම දුෂ්කරයි කියලා. මේ ඍජු මාර්ගයේ මෙහෙම කෙලින් යන්න දුෂ්කරයි. ඒක නිසා එයා හිතනවා A වල ඉඳලා 0.50ක දිගංශයක් ඔස්සේ 0.50 කියලා කියන්නේ අංශක 50ම තමයි. අපි නිරූපණය කරන්නේ 0.50නේ. හැබැයි A වල ඉඳලා අපි කිව්වා A වලදී මනින්න පටන් ගන්න උතුරේ ඉඳලා. උතුරේ ඉඳලා අංශක 50. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෝණයක්නේ. මෙන්න මෙතන කෝණය අංශක 50ක් වෙනවා. මම මේක කොනේ පිටින් දැම්මේ මෙතන පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මම ඕන මෙහෙම කරන්න. හරි දැන් බලන්න මේ A කියන ලක්ෂයේ ඉඳලා අංශක 50ක දිගංශයක්. ඒ කියන්නේ අපි උතුරේ ඉඳලා මනින්නේ දක්ෂිණාවර්තව. උතුරේ ඉඳලා මනින්නේ දක්ෂිණාවර්තව. කොච්චරද කෝණය? අංශක 50ක් වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 50ක් වෙනවා. හරි ඕක තමයි මම ඊළඟට නම් කරගත්ත එක. ඊට පස්සේ දුෂ්කර බැවින්ද A සිට අංශ 0.50 අංශක 50ක දිගංශයක් ඔස්සේ මීටර් 1200 එක කියන්නේ කිලෝමීටර් 1.2ක් දුරක් ගිහිල්ලා තියෙනවා. කිලෝමීටර් 1.2 කියලා කියන්නේ 1000න් ගුණ කරාම පස්සේ එනවා මීටර් වලින්. මීටර් වලින් කීයද? 1200යි මීටර්. මම මේක මීටර් වලින් දාගන්නම්. මම ඒකට කැමති ලේසි මට මීටර් වලින් යන එක. 1200යි මීටර් ගියාට පස්සේ යාට හම්බ වෙනවා මොකද්ද? C කියන ස්ථානයට යනවලු. එහෙනම් C කියන්නේ මෙන්න මෙතන තියෙන ලක්ෂය. C කියන ලක්ෂයට යනවලු ගිහිල්ලා එම ස්ථානයේ ඉඳලා අංශක 140ක දිගංශයකින් ඔස්සේ අවිවලින් B කඳුරට පහර දීමට තීරණය කරනවා. අංශක 140. අංශක 140 මයින් නොවන ආයෙත් කොහෙන්දද? උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව. උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව තමයි මනින්න ඕන. එතකොට C කියන ලක්ෂයේ ඉඳලා මම පොඩ්ඩක් උඩට ඉරක් ඇඳගෙන අපි දන්නවා සරල රේඛාවක කෝණ අංශ කීයද? 180යි. මෙන්න මේ දක්වාව තංශක 90යි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් එන්න ඕන. ඒ කියන්නේ B කඳුරට එන්න ඕන. මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක 140ක් වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ওই දීලා තියෙන දත්ත ටික ලස්සනට ඇඳගන්න. මේ ඇඳගත් එක හා සම්බන්ධව ගැටලුවක් තියෙනවද? තේරුණාද? මට ඔයාලගේ ෆීඩ්බැක් එක ඕන. තේරුණාද නැද්ද? අංශක 50 නම් කරන හැටි 1200ක් මීටර් ගියාට පස්සේ C කියන ලක්ෂය හම්බ වෙනවා. C කියන ලක්ෂයේ ඉඳලා අංශක 140ක කෝණයකින් B කියන ලක්ෂයට ඉරක් අඳින්න පුළුවන් කියලා තමයි මම කිව්වේ. තේරුණාද? තේරුණා තේරුණා. කෙනෙක් ඇහුවා ආයෙත් කියන්න. ආයෙ කියන්න. හරි එක්කෙනෙක් අහපු නිසා මම ආයෙත් කියන්නම්. මොකද හැම පුද්ගලයාම හැම නංගිලමල්ලම මට වැදගත්. මම ආයෙත් කියන්නම්. A කියන ලක්ෂයේ ඉඳලා B කියන ලක්ෂයට
මෙයාට වෙඩි තියන්න බෑ මීටර් 700යි උඩරව තියන්න පුළුවන්. ඒක නිසා මේ කඳවුරේ ප්‍රධානය තීරණය කරනවා වෙන මාර්ගයකින් ටිකක් කිට්ටු කරලා අපි එහෙමන කරන්නේ කිට්ටු කරලා වෙඩි තියනවනේ. ආන් ඕක තමයි කරන්නේ. මෙයා කරනවා ඒ කියන ලක්ෂයේ ඉඳලා අංශක 50ක දිගංශයක්. උතුරේ ඉඳලා අංශක 50ක් මාක් කරන කෝණ මානෙකින් ඕනේ නැහැ. මේක නිකන් අපිට දල රූප සනනක් ඉදිරියේ නෝන. ඒක නිසා කෝණ මානෙ ඕනේ නැහැ. මෙන්න මේ විදිහට 50 කියලා හිතලා ඉරක් අඳිනවා. ඉර ඇnder පස්සේ ඉරේ දිග 1200 මීටර්. 1200 කියලා කියන්නේ කිලෝමීටර් 1.2 කියන්නේ මීටර් 1200යි. ඒකත් නම් කරගත්තා. ඊට පස්සේ මේ C කියන ලක්ෂයට ආවනේ. C කියන ලක්ෂයේ ඉඳලා දැන් B කියන කඳවුරට වෙඩි තියනකොට මේ ගානේ කියනවා C ස්ථානයට ගොස් M ස්ථානයේ අංශක 140ක දිගංශයක් ඔස්සේ. අංශක 140ක දිගංශයක් කියලා කියන්නේ මම ආයෙත් එනවා දිගංශි පාඩමට උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව අංශක 140ක් කින් තමයි මෙන්න මේ රේඛාව තියෙන්නේ. මෙන්න මේ දිශාව නිරූපණය වෙලා තියෙන්නේ. මේ ඉර නිරූපණය වෙලා තියෙන්නේ. ඕක තමයි මම දැන් අඳගත්තේ. දැන් තේරුණාද? තේරුණ නැහැ කියපු කෙනාට ඔන්න ඔය දත්ත ටික මම මුලින්ම ටංකාල රූපසටහන ඇඳගත්තා. ආ තේරුණාලු. ඊළඟට අපි අහනවා මීටර් 700 කොහෙද නම් කරන්න කියලා. හරි. ඒක මම දන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒක අපට දුන්න දත්තයක් නේ. මීටර් 700 කියලා අපට ගානේ දීලා තිබුණාට අපි දන්නේ නැහැ මීටර් 700 මොකද්ද මේ දුර කියලා. ඒක නිසා මීටර් 700 කියන එක න ගානේ දීලා තිබුණා වුණාට අපට මීටර් 700 කියන එක න තාම වැදගත් උනේ නැහැ. අපට දීලා නැහැ මීටර් 700 කොහෙද තියෙන්නේ කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ C වලින් ඉඳලා B දක්වා දුර තමයි සින් මීටර් 700 කියලා. ඒක අපි දන්නේ නැහැ. මෙයා ටික ටික කිට්ටු කරලා තියනවා C කියන ලක්ෂයට. C වල ඉඳලා තමයි වෙඩි තියන්න හදන්නේ. අපි බලමු මේ මීටර් 700 අපට ඕන වේද නැද්ද කියලා. ප්‍රශ්න අංක 1කින් අහනවා A B C ස්ථානවල පිහිටීම පැහැදිලි මිනුම් සහිතව දල සටහනක දක්වන්න. අපි ඒකට සම්පූර්ණයෙන්ම පිළිතුරු ලබා දුන්නා. දල සටහනක් කියලා කියන්නේ නංගි මල්ලී මතක තියාගන්න පරිමාණ රූපයක් නෙමෙයි. පරිමාණ රූපයක් නම් පරිමාණ රූපයක් කියලා දෙනවා. එතකොට අපි අඩිරු වල තියලා ලස්සනට ඉරි ගහලා මැනලා හරියට කරනවා. දල සටහනක් කියන්නේ රෆ්. ඒ කියන්නේ ස්කෙච් කරන්න පුළුවන්. නිකන් ඉරක් ෆ්‍රී හෑන්ඩ් එකකින් නිදහස් අතින් අඳින්න පුළුවන්. මේ විදිහට ඉරි මේ මං ඇඳලා තියෙනවා වගේ ඇද වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ හිතලා ඇද කරන්න එපා. පුළුවන් තරම් ලස්සනට අඳින්න. එතකොට මේ විදිහට ඇඳලා තියෙනවනම් පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ලබා ගන්න පුළුවන්. 1200 මීටර් ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේකේ දීලා තියෙනවනේ නංගි මල්ලී A වල ඉඳලා C දක්වා දුර 1.2 කිලෝමීටර් කියලා. කිලෝමීටර් මීටර් කරන්නේ කොහොමද? කිලෝමීටර් මීටර් කරන්න 1000න් ගුණ කරන්න ඕන. එතකොට 1.2 1000න් ගුණ කරාට පස්සේ එනවා 1200යි මීටර් කියලා. එතකොට මම මෙන්න මේ A වල ඉඳලා C දක්වා දුර ලියා ගන්නවා මෙන්න මේ රූපසටහනේ 1200යි මීටර් කියලා. එතකොට ඒවා දිගවල එහෙම වැදගත් නැහැ. නිකන් ඉරක් අඳින්න එච්චරයි. අපිට දල නෙවෙන දල රූපසටහනනේ. එතකොට මේ ප්‍රශ්නෙටත් ඔන්න මම පිළිතුරු ලබා දුන්නා. දෙවෙනි ප්‍රශ්නෙ අහනවා A C B කියන කෝණේ විශාලත්වය හොයන්න කියලා. A C B කියන කෝණේ විශාලත්වය. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ අගේ කීයද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. කොහොමද ඒක හොයන්නේ? ඒක හොයන හැටි අපිට මෙහෙම මම කියලා දෙන්නම්. දැන් බලන්න මෙන්න මේ සම්පූර්ණ කෝණය අපට දීලා තියෙනවා අංශක 140යි කියලා. මෙන්න මේ උත්තරේ ඉඳලා මනින කෝණය අංශක 140යි කියලා අපට දීලා තියෙනවා. මෙන්න මේ රේඛාව මම පොඩ්ඩක් පහලට දික් කරොත් අපි දන්න මේ සම්පූර්ණ රේඛාවේ අගය කොච්චරද? කෝණයේ අගය සම්පූර්ණ සරල රේඛාව කෝණය අංශක 180යි. එතකොට මෙන්න මේ සම්පූර්ණ 180න් හිතෙන් අඩු කරන්න ඕන නම් ගිල මල්ලා දැන් 140ක් අඩු කරන්න. 180න් මෙන්න මේ චූටි කෝණේ අඩු කරා. චූටි නේ එක ලොකුයි. 140ක් අඩු කරා. එතකොට එනවා කීයද කියලාද? 180න් 140ක් අඩු කරාට පස්සේ මෙතන එනවා කීයයි කියලාද? 40යි කියලා. මෙන්න මේ කෝණය 40යි කියලා එනවා. හරිද? මෙන්න මේ කෝණය 40යි නම් අපිට දැන් මේ ACB කියන සම්පූර්ණ කෝණය යගේ හොයාගන්න අපිට තව ඕන මෙන්න මේ චූටි කෝණයක්. මෙන්න මේ කෝණය හොයාගන්නේ කොහොමද? ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේ කෝණයේ අංශක 50යිනේ. මෙන්න මේක දිහා බලන්න. ඉසෙඩ් අකුර හැඩයට තියෙන කෝණ වලට අපි කියනවා ජ්‍යාමිතියේදී ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණනේ. මෙන්න මේ කෝණයේ අංශක 50යි නම් මෙන්න මේ කෝණයත් කීයක් වෙන්න ඕනද? අංශක 50ක් වෙන්න ඕන. හරි නේද? මේක අංශක 50යි මේක අංශක 40යි දෙක එකතු කරාට පස්සේ අංශක 50යි අංශක 40යි එකතු කරාට පස්සේ මට එනවා අංශක 90යි කියලා.
එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංශක 90යි. දෙවෙනි ප්‍රශ්නේ ගත්ත හැටි පැහැදිලිද? මම ආයෙත් කියලා දෙන්නම් එක zoom කරලා. දැන් බලන්න මෙන්න මේ ලක්ෂ්‍යය මම ආයෙත් රූපසටහන අඳින්නම්. මෙන්න මේ විදියට ඒක තේරුනේ නැත්තම් මෙන්න මේ විදියට c කියන ලක්ෂ්‍යයට ගියා. මෙන්න මේ විදියට c කියන ලක්ෂ්‍යයට ගියා. ඊට පස්සේ b කියන ලක්ෂ්‍යය කරා. මෙන්න මේ කෝණය අංශක 50යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ උත්තරේ ඉඳලා මෙන්න මෙතනට තියෙන කෝණය 140ක් වෙනවා. 140ක් වෙනවා. එතකොට මම දැන් මුලින්ම කරනවා මේක දිග දිගදීලා තියෙනවා 1200 කියලා මට ඒක දැනට ඕනේ නැති නිසා මම ඒක ලියන්නේ නැහැ. මම මේ රේඛාව පොඩ්ඩක් පහලට දික් කරනවා. මේ සම්පූර්ණ රේඛාවේ කෝණය කීයද? අංශක 180යි. මෙන්න මේ සම්පූර්ණ කෝණයේ අගය අංශක 180යි. 180 මෙන්න මේ කෝණය 140 නේ අඩු කරාට පස්සේ එනවා මෙතන අගය අංශක 40යි කියලා. දැන් අපෙන් අහන්නේ මේ සම්පූර්ණ කෝණයේ අගයනේ. එතකොට අපට ඕන මෙන්න මේ චූටි කෝණයේ අගය කීයද කියලා. මෙන්න මේ කෝණයේ අගය අපට ඕන වෙනවා. ඒක හොයන්නේ කොහොමද? මෙන්න මේ ඒකාන්තර කෝණ. මේක අංශක 50යි නම් මේකත් අංශක 50ක් වෙනවා. මොකද මේ රේඛාවත් මෙන්න මේ රේඛාවත් එකිනෙකට සමාන්තරයි. උතුර නිරූපණය කරන රේඛානේ. එහෙනම් මෙන්න මේ කෝණයේ අංශක 50යි නම් මෙන්න මේ කෝණයත් අංශක 50ක් වෙනවා. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ කෝණයේ අගය කොහොමද වෙන්නේ? මේක 50යි මේක 40යි. දෙක එකතු කරාට පස්සේ එනවා 50යි 40යි අංශක 90යි කියලා. දැන් තේරුණාද? තේරු නැත්නම් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තේරුණා නම් තේරුණා කියලා කියන්න. හරි, තේරුණාලු. එක්කෙනෙකුට තේරිලා නැහැ. හරි. තේරුණාද? තේරුණා තේරුණා. තේරුණාලු. තේරුණේ නැති කෙනාට කොහෙද තේරුණේ නැත්තේ? අපි ඔක්කොම එකම ගමනක් යන්න ඕනේ. එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැත්නම් ඉස්සරහට යන්නේ නැහැ නේද? හැමෝටම තේරෙන්න ඕනේ. තේරලා තේරලා තියෙන එක්කෙනෙකුට තේරුණේ නැහැ කියලා කිව්වා. තේරුණේ නැති කෙනාට මං හිතන්නේ තේරුණේ නැත්තේ මෙන්න මේ පොයින්ට් එක. මං ඒක ඇල විතරක් කියන්නම්. මේ කෝණේ අංශක 50යි නම් මෙන්න මේ කෝණේනේ දැන් අපි ඇහුවේ. මම මෙහෙම සිරස් රේඛාවක් ඇන්දොත් ඒක සිරස් නැති වුණා. මෙන්න මේ පැත්තේ කෝණේ අංශක 40යි. මෙන්න මේ පැත්තේ කෝණේ යගින් හොයාගන්න බැරි වුණේ මට. ඒක කොහොමද වෙන්නේ? මෙන්න මේ රේඛාවත් එකිනෙකට මෙහෙම සමාන්තර තමයි තියෙන්නේ. එහෙනම් ඒකාන්තර කෝණවලදී අපි දන්නවා මේක 50යි නම් මේ කෝණයත් 50ක් වෙනවා. ඉසෙඩ් අකුරේ හැඩයට තියෙන කෝණනේ. එතකොට 50යි 40 එකතු කරලා පස්සේ මෙතන කෝණේ අංශක 90ක් වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ උත්තරේ අංශක 90යි කියලා ලියන්න පුළුවන්. දැන් තේරුණාද? සරලව කිව්වොත්. ආන් රයිට්. දැන් තේරිලා. හරි. ඊළඟ ප්‍රශ්නේ අපි අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. අපි දැන් මේකටත් හරි මේකටත් පිළිතුරු දුන්නා. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා CD දිග මීටර් වලින් හොයන්න. CB C කියලා කියන්නේ මේක, B කියලා කියන්නේ මේක. CB දිග මීටර් වලින් හොයන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. සඳුනි අප්සරා අහලා තියෙනවා අයියේ අංශක 50ත් එක මිත්‍ර කෝණ එකතු අංශක 100 180න් අඩු කරලා 130යි 140යි ACB එකතුවයි අංශක 360 නිසා අංශක 360න් 180යි 140 අඩු කරලා අංශක 90ක් වෙනවා. ඒ මොනවත් හරිද කියලා? ඔව්, එහෙම හදන්න පුළුවන්. ඔව්, මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. මොන ආකාරයට හදුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහමද අවසානට අපි එන්න ඕනේ? අවසාන උත්තරේ අංශක 90යි. මෙන්න මෙතන කෝණය අංශක 90යි කියලා ලබා ගන්න ඕනේ. හරිද? හරි. මම හිතනවා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඇති කියලා. තුන්වෙනි ප්‍රශ්නෙ අපි අහනවා CD දිග මීටර් වලින් හොයන්න. CD කියලා කියන්නේ මෙන්න මේ දිග. දැන් මේ දිග දන්නවා අපි 1200යි කියලා. CB දුර මම ගන්නම් x කියලා. දැන් කොහොමද අපි මේ x වලගේ හොයන්නේ? දැන් කොහොමද අපි x වලගේ හොයන්නේ? හරිම ලේසි. මම මේ ත්‍රිකෝණය පොඩ්ඩක්
ගන්නම්. එතකොට පැහැදිලි කරන්න ලේසි නැත්නම් මම මේක මකන්නම්. ඔයාලා දැන් මේක try කරනවා නම් try කරන්න පුළුවන් මගෙත් එක්කම. මම මේ ත්‍රිකෝණය පොඩ්ඩක් මේ විදිහට ඇඳ ගන්නම්. මෙන්න මෙතන කෝණය දැන් අපි කිව්වා අංශ 90යි කියලා. මෙන්න මේ රේඛාවේ දිග 1200යි කිව්වා. මේක තමයි දැන් අපි හොයන්නේ CB දුර. දැන් බලන්න මෙන්න මේ කෝණය අපි කිව්වා අංශක 50යි කියලා. මේ ඔක්කොම අංශක 80යි. මේක අංශක 50යි නම් මෙන්න මෙතන කෝණය අංශ කීයක් වෙන්න ඕනද? 30ක් වෙන්න ඕන. ඒක තේරුණාද? මම හිතනවා ඒක තේරුම් යන්නේ නැති කියලා. ඔක්කොම කෝණය 80යි මෙතන 50යි මෙතන 30යි නම් මෙතන 50යි නම් මේක අංශක 30ක් වෙන්න ඕන. හරිද? හරි. ඊළඟට දැන් මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ ත්‍රිකෝණේ අපි දැන් මේකට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න යනවා. කොහොමද මොකද්ද දාන්න ත්‍රිකෝණමිතික අනුපාතය? මට ඕන ඔයාලගේ උත්තරේ. හරියට තේරුණාද කියලා බලන්න මට ඔයාලගේ උත්තරේ ඕන chat එකේ දාන්න මොකද්ද අපි දාන ත්‍රිකෝණමිතික අනුපාතය කියලා. එක්කෙනෙක් කියනවා cos නේද කියලා. තව එක්කෙනෙක් tan කියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. tan 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 sin o tan 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 sin o cos sin cos තුනම කිව්වනේ. බෑ බෑ බෑ. එහෙම බෑ. එහෙම ඔට්ටු නැහැ. තුනම කියන්න බෑ. එක්කෙනෙකුට එක පිළිතුරයි දෙන්න පුළුවන්. හොඳට හිතලා කියන්න. මෙන්න මේ අංශක 30 කියන කෝණය අනුබද්ධයෙන් දැන් උත්තර දෙන එක පොඩ්ඩක් නවත්තන්න. මම ඊළඟට මම ආයෙ කියන උත්තර දෙන්න කියලා. එතකොට කියන්න. මේ අංශක 30 අනුබද්ධයෙන් මට කියන්න මේක මොකද්ද? සම්මුඛ පාදේ. මේක බද්ධ පාදේ. මේ අංශක 90ට ඉස්සරහින් තියෙනවා නේද පාදයක්. ඒකට තමයි අපි කියන්නේ කර්ණය කියලා. එතකොට කර්ණය සම්බන්ධ වෙලා නැති ත්‍රිකෝණමිතික අනුපාත එකයි තියෙන්නේ. ඒක මොකද්ද? එහෙම අහන්න පුළුවන්. දැන් මට උත්තරය කියන්න. නැත්තම් x x කියන පාදයක් 1200 කියන පාදයේ දිගත් අතර සම්බන්ධතාවය තියෙන අනුපාතය මොකද්ද? tan 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 cos tan 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 එක්කෙනෙක් cos කිව්වා. ආයෙත් කියන්න. අංශක 30 අනුබද්ධයෙන් මම මෙහෙම කියන්න සක සයින් බක cos සබ tan. ඒක මතක තියෙන්න එපා ඉස්සෙල්ලා නැත්තම් ඔක්කොම කියනවනේ. සක සයින් සක ඒකෙත් කයන්න තිබ්බනේ සක කයන්න කර්ණේ. එහෙනම් මේකේ කර්ණේ අපි වැඩ නැහැ නේ. කර්ණේ අපට ඕනේ නැහැ. කර්ණේ ඕනේ අපට ඕනේ මේ පාදයට මේ පාදයට. සක සයින් බක cos ඒකෙත් බක ක ක. එහෙනම් සබ සබ මොකද්ද? රයිට්. දැන් හරි. දැන් ඔක්කොම tan කිව්වා. එතකොට tan තමයි පාවිච්චි කරන්න ඕනේ. tan අංශක 30. දැන් මම ලියනවා මෙන්න මේ හරි ඉඩ තියෙන නිසා මම මෙතනින් ලියන්නම්. tan අංශක 30 සමානයි sub tan කියන්නේ sub tan සම්මුඛ පාදයේ x බද්ධ පාදයේ 1200යි මීටර්. දැන් x වලගේ උක්ත කරන්න පුළුවන් මේ 1200 බෙදීමක් තියෙන සමාන ලකුණින් එහා පැත්තට යනකොට ගුණ කිරීමක් වෙනවා. 1200 ගුණ කරන්න ඕන tan 30. දැන් අපිට මෙතනදී කරන්න පිළිතුරු කරා යන ඔප්ෂන් දෙකක් තියෙනවා. විකල්ප දෙකක් තියෙන එකක් තමයි tan theta ගේ tan 30 යගේ අපිට පුළුවන් වගුව බලලා tan 30 හොයන්න. එහෙම නැත්නම් අපි tan 30 යගේ දන්නවා. මම ඔයාලට මුලදීම වගුවක් පෙන්නුවා මතකද? බිත්තිය ගහගන්න කියලා. එන්නේ එතනදී මම tan 30 යගේ. එතකොට එතනින් ඕන tan 30 යගේ අරගෙන මෙතනට ආදේශ කරලා සුළු කරලා ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ටග් ගාලා ඔයාලට විභාගෙදී හම්බ වෙනවා නම් කිමන්නේ ලඝු ගණක පොතත් එක්ක මේ sin cos tan වගු. එතකොට ඒ වගු පාවිච්චි කරලා පුළුවන් මේ tan 30 යගේ හොයාගන්න. tan 30 යගේ හොයලා ඒක 1200 න් ගුණ කරන්න. එතකොට එනවා x වල යගේ ප්‍රශ්නයක් තියෙනවද? ගුණ කරාට පස්සේ ඔන්න එක නංගි කෙනෙක් මට පිළිතුරු දීලා තියෙනවා. මම හිතනවා උත්තරේ හරි කියලා. 692.88. 692.88. මේක සුළු කරාට පස්සේ 692.88 මීටර්ලු. හරි. මේ ප්‍රශ්නෙට උත්තරය මට ඇවිල්ලා තිබුණෙත් 692.88. හරි. නිවැරදි පිළිතුරු විදියට බාර ගන්නවා. මෙන්න මේ විදියට තමයි හොයන්නේ. මේ ප්‍රශ්නේ තේරුණාද? තේරුණ නැත්නම් තේරුණ නැහැ කියලා කියනවා. ඒත් මට කියලා දෙන්න පුළුවන් ආයේ. tan හොයන විදිය තමයි දන්නේ නැත්තේ. හරි ලේසි. tan වගුවට යන්න.
ප්‍රකෘති ටැන්ජන කියලා පොතේ අවසානට වගුවක් තියෙනවා ප්‍රකෘති ටැන්ජන කියලා. ප්‍රකෘති ටැන්ජන කියලා කියන්නේ ටෑන් වගුව තමයි. එතනදී අංශක 30යි මේක අංශක 30නේ. මේක අංශක 30යි කලා බිඳුවයි. අංශක 30යි කලා බිඳුවයි. එතකොට අංශක 30යි කලා බිඳුවයි ඔස්සේ ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් tan 30 යගේ මම ඕනම් පෙන්වන්න මල් ළඟ තියෙනවා tan වගුව ප්‍රකෘති ටැන්ජන tan 30 ඔන්න බලා ගන්න මෙන්න මේ තියෙන අංශක තීරුව මේ පැත්තේ තියෙන්නේ කලා එතකොට මේ පැත්තේ තියෙන අංශක මේ පැත්තේ තියෙන්නේ කලා එතකොට මම අංශක 30 නෙවෙන මට දැන් අංශක 30 හොයන්නේ ඊළඟ ස්ලයිඩ් එකට යනවා ඒකෙත් නැහැ ඊළඟ ස්ලයිඩ් එකේ උඩම තියෙනවා පළවෙනි එක අංශක 30යි කලා බිඳුව කලා බිඳුව මෙතන තියෙන්නේ එහෙනම් මේක තමයි tan 30 යගේ හරිද මම හිතනවා හරිම ලේසි නම් කිමල් දැක්කද චූටි වෙලාවක් තමයි යන්නේ දැන් මේ අගය ගුණ කරන්න ඕනේ අපිට ආව 1200 ඉන්නේ මේ අගය 1200 ගුණ කරන්න ගුණ කරන්න චූටි වෙලාවක් යනවා ගුණ කරාට පස්සේ මෙන්න මේ අගය ඇවිල්ලා තියෙනවා කීයද අගය 692.88 මම හිතනවා දැන් tan වගු බලන්න පුළුවන් ඇති කියලා හරි ලේසි tan වගු මම මේ වීඩියෝ එක ඉවරලා group එකේ දාන්න link එක ඒකෙන් ගිහින් බලන්න කොහොමද මේ tan අගයන් හොයන්නේ කියලා cos අගයන් හොයන්නේ කියලා sin අගයන් කොහොමද හොයන්නේ කියලා එතකොට හරි ලේසියෙන් පිළිතුරු කරා යන්න පුළුවන් ඒ ටික දන්නවනම් ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙන් අහනවා ඒ කඳවුරේ ප්‍රධානියාගේ අරමුණ සාර්ථක වේද හේතු දක්වන්න හරි දැන් ඔන්න 700 මීටර කෙනෙක් එන ආවා මීටර 700 දිහා බලන්න දැන් අපිට ගාණේ දීලා තිබුණා වෙඩි තියන්න පුළුවන් උඩරිම දුර මීටර් 700යි කියලා. දැන් x වලගේ කීයද? x වලගේ අපි හෙව්වා 692යි. එහෙනම් c වල ඉඳලා b දක්වා දුර 692යිනේ මීටර්. හැබැයි 700ක දුරක් වෙඩි තියන්න පුළුවන්. එහෙනම් මේ c කියන ලක්ෂයේ ඉඳලා වෙඩි තියුවොත් මේ b කියන ලක්ෂයට එනවද නැද්ද? ඒ කියන්නේ මෙයාට b කියන ලක්ෂයට වෙඩි තියන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? c වල ඉඳලා මීටර් 700ක් දුරට වෙඩි තියන්න හැකියාව තියෙනවා. හැබැයි ඊටත් වඩා අඩු දුරකින් තමයි මෙයා ඉන්නේ. එහෙනම් හොඳට බලලා ලස්සනට වෙඩි තියන්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. සාර්ථක වේද? ඔව් සාර්ථක වේ කියලා හේතුව මොකද්ද? CB දුරට වඩා එයාට වෙඩි තියන්න පුළුවන් දුර වැඩි. ඒ කියන්නේ CB දුර 692යි ඊට වඩා වැඩිපුර දුරක් එයාට වෙඩි තියන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුරු ඔය විදිහට ලබා දෙන්න පුළුවන්. අවසාන ප්‍රශ්නෙ ගන්නවා AB දුර සොයා ගැනීම සඳහා අදාළ වන ත්‍රිකෝණමිතික අනුපාතය ලියන්න. AB කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ A කියන ලක්ෂයේ ඉඳලා B කියන ලක්ෂයට තියෙන දුර. මට දැන් අපෙන් අහන්නේ මේ ත්‍රිකෝණමිතික අනුපාතයක් ලියන්න. උත්තරේ ගන්න එපා. ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද කියලා තමයි අහන්නේ. දැන් මම අහනවා ප්‍රශ්නයක්. මම ආයෙත් අහනවා මොකද්ද දැන් අපි පාවිච්චි කරන ත්‍රිකෝණමිතික අනුපාතය? දැන් පිළිතුරු මට හරියටම ඕන පොඩ්ඩක් හිතලා හරි කමන්නේ. දැන් අපට කර්ණය ඕන. දැන් මොකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාතය හෝ අනුපාත කිහිපයක් තියනවා නම් ඒ අනුපාත මොනවාද? ඔව් chat එක දිගටම යනවා cos sin cos sin sin cos එක අනුපාතයද තියෙන්නේ දෙකක් පුළුවන්ද මොනවාද ඒ දෙක දෙකක් තියෙනවා නම් මොකද දැන් අපි දන්නවා හොඳට බලන්න මේ ත්‍රිකෝණයේ ABC කියන ත්‍රිකෝණයේ 1200 කියන පාදයක් දන්නවා x කියන පාදයක් දන්නවා අපි දන්නේ නැත්තේ කර්ණය විතරයි අපි කෝණයත් අංශක 30යි කියලා එක පාදයක කෝණයක් දන්නවා. හරි. සයින් ලේසි කියලා එක්කෙනෙක් කියනවා. හරි. සයින් ලේසි. සයින් ලේසිලු. සයින් සයින්. සයින් cos දෙකම පුළුවන් කියලා එක්කෙනෙක් කියනවා. ඔව්. හරි. දැන් හරි නේද? හරි. මම හිතනවා තේරුණා කියලා. සයින් අගේ දාන්න පුළුවන් cos අගේ දාන්න පුළුවන්. ඇයි සයින් අගේ දාන්නේ කියන්නේ? මේ x අගේ දාන්නවද නැද්ද අපි? x අගේ අපි දැන් හෙව්වනේ. එතකොට සම්මුඛ පාදයේ දන්නවා කර්ණයේ දන්නවා එහෙනම් අපිට සයින් අනුපාතයේ x x අපි දන්නවා කර්ණයේ තමයි අපිට හොයන්න ඕන අංශක 30 අපි දන්නවනේ එහෙනම් අපිට කර්ණයේ තව පහසෙම හොයන්න පුළුවන් සයින් අනුපාතයේ භාවිතා කරලා ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේ 30 කියන කෝණේ අනුබද්ධයෙන් බද්ධ පාදය කර්ණයේ දන්නේ නැහැ එතකොට අපිට පුළුවන් මොකද්ද බක cos cos කියන අනුපාතයේ පාවිච්චි කරලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් හැබැයි මම ඔයාට කියන්නේ පුළුවන් තරම් cos කියන අනුපාතයෙන් පිළිතුරු ලබා ගන්න කියලා. ඇයි? sin වලට යනකොට බලන්න සම්මුඛ පාදයේ කියන්නේ x නේ. x කෙනෙක් කරන ගානේ අපට දුන්නද අපිද හෙව්වේ? අපි නේද හෙව්වේ. අපි x කෙනෙක් කරන වැරදියට හෙව්වොත් අවසාන ප්‍රශ්නෙත් වැරදිනව නේද? දැන් තේරෙනවද? ඔන්න ඔතන තමයි නංගිලා මල්ල ගොඩක් වරද්දන පොයින්ට් එක. ගොඩක් වෙලාවට අපි හොයපු දත්තයන් ඊළඟ පහලට යනකොට පහල ප්‍රශ්න වලදී භාවිතා කරන්නේ නැති තරමට ගොඩක් අපිට මේ රිස්ක් එක අඩුයි. එතකොට උත්තරයක් වැරදුනත් දෙකම වර්ධින්නේ.
එකයි වරදින්නේ. උඩ එක වරදිනොත් පහළ එක වරදින්නේ ඒකට ලකුණු හම්බ වෙනවා. ඒක නිසා මේ දෙකෙන්ම උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි මම කැමති ඔයා මේ කොස් වලින් යනවා නම්. ඇයි? එතකොට 1200යි කියලා දුන්න බද්දපාදියාගේ ගාණේ දීලා තිබුණා. කර්ණයාගේ තමයි අපිට හොයන්න ඕන අංශක 30 කියන කෝණයක් දන්නවා. හැබැයි අපි සයින් පාවිච්චි කරොත් නංගී මල්ලි x කියන එක කෙන අපිට දාගන්න සිද්ධ වෙනවා ගානේ. එතකොට අපි x කියන එක කෙන කලින් හොයපු එකක්නේ. එතනදී අපිට සුළු කරද්දි වැරදුනා කියන්නකෝ. එතකොට මේකත් වැරදි, මේකත් ඉල්ලන් කරනවා අපි. ඒක නිසා ඔය වගේ ඉල්ලන් කරන වැඩ කරන්න එපා විභාගෙදී. හරි. එතකොට මේ ප්‍රශ්නත් පිළිතුරු ලබා දෙන්න මේ විදිහට මේකට උත්තර දෙන්න ඕනේ මෙන්න මේ විදිහට. sin 30 සමානයි 1200 බෙදීම කීයද? 1200 නෙවෙයි sin නම් කියවෙන්න ඕනේද? sin නම් x බෙදීම x කියලා කියන්නේ අපි දන්නවා අගේ 692.8 බෙදීම ab මේ එක අනුපාතයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් cos 30 ලියන්න බද්ධපාදය 1200 කර්ණය ab. මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලකුණු 10ක ප්‍රශ්නයක් ආවෙ නංගී මල්ලි. මේක ඔච්චරයි. මේක සම්පූර්ණ ලකුණු 10ක ගණක්. මේ වගේ ගණක් එන්න තියෙන ഇടකඩ මෙන්න මෙච්චරක් වැඩි. මේ අවුරුද්දේ විභාගෙට මේ වගේ ගණක් එන්න තියෙන ഇടකඩ මෙච්චර ප්‍රමාණයක් වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ගාන වරත් එක්ක මම හිමීට සාකච්ඡා කරේ. මේ වගේම ගානක් මේ අවුරුද්ද විභාගෙදී එන්න පුළුවන්. එනවා කියලා මම 100%ක් කියන්නේ නැහැ. හැබැයි ආවේ නැත්තම් මට අර විදිහට කෝල් එකක් දීලා වෙන්න ප්‍රශ්නයක් නැහැ. මේ ආවේ නැත්තම් දැන් මොන හරි ප්‍රශ්න තියෙනවද? හරිද? මම ඔයාලට දැන් ගණන් කීපයක් දෙනවා gederdi try කරන්න මේ වගේ ආශ්‍රිත ගණන්. එතකොට ඔයාලට මේ දිගංශය පරිමාණ රූප සහ ත්‍රිකෝණමිතිය කියන පාඩම් තුන ආශ්‍රිත වෙන ලකුණු 10ක ගාන අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. එතකොට අද අපි සාකච්ඡා කරා පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද? පරිමාණ රූපයක් කොහොමද ඇත්ත ලෝකයේ තියෙන ලොකු ප්‍රමාණයක කොහොමද කඩදාසි අඳින්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කොහොමද කඩදාසියේ තියෙන එකක් ඇත්ත ලෝකයට පරිවර්තනය කරන්න කියලා. අර ගංගේ දිග කොහොමද අපි හෙව්වේ? අන්න ඒකම අපි මම වලට කියලා දුන්න කොහොමද පරිමාණ රූප ආශ්‍රිතව ඒක කරන්නේ. ඊට පස්සේ මම ත්‍රිකෝණමිතිය පාඩමට අවිල ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. ඒ අනුපාත තුන ගන්නේ කොහොමද කියලා කිව්වා. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි කියලා මම කිව්වා. සයින් කොස් ටෑන් වගු භාවිතා කරන හැටි මම ඔයාලට කියලා දුන්නා. ඒ පිළිබඳව තව වැඩිදුර විස්තර මම ලින්ක් එකක් දෙනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ ඔක්කොම කියලා අපි ආව දිගංශය කියන පාඩමට. දිගංශය අපි ඉගෙන ගන්නේ 9 වසරේදී. හැබැයි අපි සාමාන්‍ය පෙළ ලියන්නේ 11 වසරේදී. කොහොමද? මේ අවුරුද්දේ ඔන්න ඔය වගේ පොඩි පොඩි තැන් කිහිපයක් තියෙනවා. ගොඩක් අයට හිතා ගන්න බැරි. ඕවා මම ඔයාලට අද වීඩියෝ එකේදී මම මේ ප්‍රශ්නේ අනුමාන ප්‍රශ්නයක් විදියට කියලා දුන්නා. මේ වගේ දිගංශ ආශ්‍රිත ප්‍රශ්නයක්. එතකොට මම අද ක්ලාස් එක මෙතනින් නතර කරනවා. මෙන්න ඊළඟට මම දෙනවා ඔයාලට මෙන්න මේ ගාන සහ මෙන්න මේ ගාන ඔයාලට gederdi try කරන්න. හරිද? මේ ගණන් දෙක මම ඔයාලට gederdi try කරන්න දෙනවා. ඊළඟ සතියේදී අපි මේක සාකච්ඡා කරන්න බලමු පුළුවන් වුණොත්. එහෙම නැත්නම් අපි ඊළඟ පාඩම් පටන් ගන්නවා. ඊට පස්සේ 2015 සාමාන්‍ය පෙළ ගාන 2015 දී ඇවිල්ලා තියෙනවා නංගි මල්ලි මෙන්න මේ ආශ්‍රිත ගානක්. ඔයා අනිවාර්යයෙන්ම අර ගණන් දෙක හැදුවේ නැතත් මෙන්න මේ ගාන නම් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. 2015 දිගංශය ත්‍රිකෝණමිතිය පරිමාණ රූප ආශ්‍රිත ලස්සනම ගානක් තුන කම්බයින් කරලා පරිමාණ රූප තියනවද දන්නේ අපි බලමු. කුමාර් දිගංශය සහ ත්‍රිකෝණමිතිය දෙකම එකතු කරලා ලස්සන ගානක් තියෙනවා. මේ ගාන හදමු අපි. එහෙම වුණොත් මේ ගණන් ටිකත් එක්ක මේ ගණන් දැන් අපි ගණන් 6ක් විතර තියෙන ඔක්කොම මේ ගණන් 6න් එකක් සාමාන්‍ය පෙළ විභාගයේදී කොහොමත් කැරකිලා ඉන්න ඕන. ඉලක්කනොයි කතන්දරය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ ටික එන්න ඕන. අංක එක තමයි හොඳ අදිෂ්ඨානයක් තියාගන්න ඔයාට පුළුවන් කියලා. එහෙම වුණොත් ඇත්තටම ඔයාට පුළුවන් වෙනවා. මට බෑ කියලා හිතන තරමට මට බෑ. මට පුළුවන් කියලා හිතුවොත් ඔයාට පුළුවන්. ඒක නිසා මට පුළුවන් කියලා හිතන්න ගණන් උත්තරවල උත්තර එන්නේ නැත්තම් බෑ කියලා හිතන්න එපා. නෑ මට පුළුවන්. අද බැරුණාට ඒක අත්දැකීමක් කරගන්න. හරි මට බැරි වුණේදී මම ඉගෙන ගත්තා. ඇයි මට බැරි වුණේ? මේක බැරි වුණා කම නෑ. උත්තර බලලා හරි ආ රයිට් මේක මෙහෙමනේ ගන්න. ආ මට අමතකුණානේ. හරි ඔයා ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔයාට ඊළඟ පාර හදද්දී තව ආයෙත් වරදිනවා. ඔයා වරදින්න සතුටු වෙන්න ඕන. ගණිතය අන්න ඒකයි. හදන හැම ගානම හරි ගියොත්
ඒත් ප්‍රශ්නයක් නෑ ඔයා දක්ෂයෙක්. අපි හදන හදන හැම ගානම වැරදි කියලා කියන්නේ ඔයා ඒත් සතුටු වෙනුනේ රයිට්. මම වරදින්න පුළුවන් එක ක්‍රමයක් ඉගෙන ගත්තා. ඊළඟ එකේ තව ක්‍රමයක් ඉගෙන ගත්තා. එතකොට ඔහොමම ගිහිල්ලා විභාගයට යද්දි වාර වරදින්න පුළුවන් ක්‍රම ඔක්කොම දන්නවා. ඊට පස්සේ විභාගයට කලින් දවසේ හදන ගාන හරි ගියොත් විභාගෙදී හදන ගානත් අනිවාර්යයෙන්ම හරි. ඇයි ඔයා දන්නවා මට ගොඩක් ක්‍රම වලට වැරදිලා තිබුණා. හැබැයි මේ ගාන අනිවාර්යයෙන්ම එහෙනම් මම හදනවා කියලා විභාග ගාන ලස්සනට ලස්සනට ලියන්න පුළුවන්. ඒක ලකුණු 10ක් ඒ විදිහට ගන්න පුළුවන්. ඊටම පහසෙම මේ ත්‍රිකෝණමිතිය පරිමාණ රූප දිගංශය ආශ්‍රිත වෙන ගානට. එතකොට ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ ගොඩක් ලංකාවේ උගන්වලා නැහැ මේ විදිහ උගන්වන්න වෙලාවක් තිබුණා ඉස්කෝල වල. ඒක නිසා මගේ වීඩියෝස් බලලා තව ඉගෙන ගන්න පුළුවන්. මම කලින්ත් වීඩියෝස් දාලා තියෙනවා ඒවත් ඔක්කොම බලන්න පුළුවන් තරම්. යාළුවන්ට ඉන්නවනම් හොඳ යාළුවෝ ඉන්නවනම් එයාට කියන්න ජොයින් වෙනවනම් ජොයින් වෙන්න කියලා. මේ ක්ලාස් එකට නෙමෙයි තව ඕන ක්ලාසස් මම හදලා දෙන්න ටයිම් එකත් එක්ක. ඔය මොන හරි දෙයක් ඉගෙන ගන්න ඔයාගේ අනිත් අයට කියන්න. ප්‍රශ්නයක් නැත්නම් අපි අද ක්ලාස් එක නතර කරමු. අපි හැමෝම හොඳ ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න. ඔයාලට පුළුවන් හැම සපෝට් එකක්ම දෙනවා. මොටිවේෂන් නම් එහෙමයි. මොටිවේෂන් ඕන කියන්නේ මොටිවේෂන් කරන්න පුළුවන් මේ පාඩමක් නැත්නම් ඔයාලට ගෲප් එකක් එකතු වෙලා ඔයාලට පුළුවන් අර කැමති නම් මොටිවේෂන්ස් කොහොමද නිදිමත නැති කරගන්නේ, කොහොමද පාඩම් කරන්නේ, කොහොමද ටයිම් ටේබල් එකක් හදාගන්නේ, කොහොමද බෝරින් වෙනකොට කොහොමද මොරල් එක වැඩ කරන්නේ, කොහොමද ෆෝන් එක පාවිච්චි කරන්නේ අඩු කරලා, කොහොමද ඉගෙන ගන්න එකට වැඩි ප්‍රොෆෝකස් කරන්නේ, කොහොමද සති තුනෙන් ගණිතේට එකක් ගන්න, කොහොමද මාසෙන් එකක් ගන්න, ඔන්න ඔය කියන දේවල් මම වෙනම ක්ලාස් එකක් වුණා. ක්ලාස් එක කියන්නේ කැම්පස් එක විස්තර වුණා නම් එහෙමයි කියලා නම් පස්සේ ප්‍රශ්නයක් නැහැ. ටයිම් එකත් එක්ක තමයි මේ හැමදේම සෙල්ලම් කරන්නේ. ඉංග්‍රීස් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්ද? ඔව් කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. හරි එහෙනම් සියලු දිනාටම ජය වේවා කියලා කියනවා. එහෙනම් ක්ලාස් එක නතර කරන්න. රයිට් එක තමයි. එහෙනම් ජය වේවා.